nó là như thế nhưng mà để các bạn ở trong kỳ Su pasante, además que iba haciendo de nada. සන්ධ්‍යාවක් වේවා මැඩම්. Bueno, අපි වෙලාව ගන්න නැතුව දැන් කතා මාර නිසා මේ පටන් ගමු. අර මේ අපේ අර කලින් එකෙක් හිටියා. ඒ මිස්ටර් මං කියන ඉස්සෙල්ලාම ෂෙයා කරන්න කියලා. ඊට පස්සේ අපි ඉන්න පිළිවෙලින් කරගෙන යනවා. තාම අපි ඉන්නේ 4 දෙනයි. PBS කුමාරි. මට ෂෙයා කරන්න. ඔව් PBS කුමාර ෂෙයා කරනවාද? නැත්නම් අපි වෙන එක්කෙනෙකුට අවස්ථාව දෙන්නද? කුමාරි කතා කරන්නේ නැහැ නේද? හරි, එයා ෂෙයා කරන පාටක් නැහැ. අපි හරි. අපි අද දවසේ ඉන්න අය කරන කවුරු කියලා. කවුද මෙතන ඉන්නේ? 783 ඉන්නවද? 784, 785, 786, 787, 787. මැඩම් 787 මට පැය භාගයක් මැඩම් දෙන්න, මම මේ හදන ගමන් මැඩම් ෂෙයා කරගන්නවා මැඩම්. ඊළඟට එනම් 789. මැඩම් ඔව්. 788 ඉන්නවා. 80ට පුළුවන් නේද ෂෙයා කරන්න? පුළුවන් මැඩම්, මැඩම්ට ප්‍රසන්ටේෂන් එක එව්වා ෂෙයා කරලා දෙන්නම්. එයාද මට එව්වේ? ඔව් ඔව් මැඩම්. හරි. මැඩම් 787ත් ඉන්නවා. ඉන්නවනේ. ආ, ඉන්න.
88 පේනව නේද ෂෑම් වෙලා නේ තියෙන්නේ. නෑ ෂෑම් වෙලා මැඩම්, නැද්ද? ඉස්කෝල වැඩිලා නෑ. නැද්ද? ඔහොම ඉන්න පොඩ්ඩක්. දැන් බලන්න ශ්‍රාවලන් කියලා. හරි මැඩ. හරිනේ. හරි, ඔයාගේ වෙලාව 35යි. 7:35, 7:45ට ඉවර කරන්න. හොඳයි මැඩම්, තැන්ක් යූ මැඩම්. ආයුබෝවන්, මගේ නම පීකේඩී ලක්මාලි, ලියාපදිංචි අංකය FNR 210.788. මගේ පාසල වෙන්නේ රණිවි ඇන්දාන අංක 1 දෙමළ විද්‍යාලය. මගේ විෂය වෙන්නේ දෙවන පස සිංහල විෂය. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මගේ පර්යේෂණ මාතෘකාව වුණේ මධ්‍ය අක්ෂර ලිවීමේදී ත අකුර හා ණ අකුර යන අක්ෂර නිවැරදිව ලියමු කියන මාතෘකාව. එහිදී පර්යේෂණ ගැටලුව විදිහට. අද ස්ලයිඩ් එක ෂෙයා වෙලා තියෙන දෙවෙනි එක. ඔව් මැඩම්, හරි හරි කර දෙන්න. මගේ පර්යේෂණ ගැටලුව විදිහට මධ්‍ය අක්ෂර ලිවීමේදී ත අකුර හා ණ අකුර යන අක්ෂර එකම ආකාරයට ලියන හත ශ්‍රේණියේ දරුවන් දෙදෙනෙකුට එම අකුරු වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමේ හා ලිවීමේ කුසලතාවය වැඩි දියුණු කරන්නේ කොහොමද කියන ගැටලුව තමයි පර්යේෂණ ගැටලුව විදිහට මම ගත්තේ. ඊළඟට මැඩම් තුන්වෙනි ස්ලයිඩ් එක. ඊළඟට මේ පර්යේෂණයට අදාළව පර්යේෂණ අරමුණු සහ පර්යේෂණ ප්‍රශ්න පිළිබඳව සලකලා බලමු. අරමුණු විදියට මම ගත්තේ ත හා ණ යන අක්ෂර දෙකෙහි මූලික හැඩය හඳුන්වා දීම, පස්රූල මත ත හා ණ අක්ෂර ලිවීම, තනිරූල මත ත හා ණ අක්ෂර ලිවීමට හුරු කිරීම, ඒ වගේම තමයි සරල වචන සහ වාක්‍ය බලා ලිවීමට යොමු කිරීම. පර්යේෂණ ප්‍රශ්න විදිහට ත හා ණ ත හා ණ අකුරු වෙන් කර හඳුනා ගැනීමට පුළුවන් ආකාර මොනවද කියලත්, ඒ වගේම පස්රූල මත ත හා ණ යන අක්ෂර නිවැරදි ලියන්නේ කොහොමද කියන එක, ඒ වගේම තනිරූල මත ත හා ණ යන අකුරු නිවැරදිව ලියන්නේ කොහොමද කියන එකත්, ඒ වගේම ත හා ණ අකුරු සහිත සරල වචන වාක්‍ය පැහැදිලිව ලියන ක්‍රම මොනවද කියන එක ගැන මේකෙදි සාකච්ඡා කරා. ඊළඟට මේ ස්ලයිඩ් එකේ තියෙන ක්‍රියාමූලික පර්යේෂණ ගැටලුව මේ දැක්වෙන ආකාරයට මේ තවදුරටත් වැඩි දුර විස්තර කිරීමක් තමයි මේ තියෙන්නේ මේ ස්ලයිඩ් එකේ. ඊළඟ ස්ලයිඩ් එක පර්යේෂණ ගැටලුව හඳුනාගත් ආකාරය තමයි දැක්වෙන්නේ. මැඩම් ඊළඟ ස්ලයිඩ් එකට. ආයකෙදී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුර, ඒ වගේම ප්‍රත්‍යවේක්ෂණ ජර්නලය ඇසුරින් පාඩම් සැලසුම් වල ප්‍රත්‍යවේක්ෂණ සටහන් ඇසුරින් මම ගැටලුව හඳුනා ගත්තා. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන්නේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුර ලබාගත් ඡායාරූප කිහිපයක්. ඊට අමතරව ප්‍රත්‍යවේක්ෂණ ජර්නලය ඇසුරින් සහ පාඩම් සැලසුම් වල ප්‍රත්‍යවේක්ෂණ සටහන් ඇසුරින් ගැටලුව හඳුනාගෙන තියෙනවා. සාහිත්‍ය විමර්ශන පිළිබඳව සැලකුවාම මේකෙදී මම අවබෝධ කරගත්ත සිසුන්ගේ ඉගෙනීමේ වේගය එකිනෙකාට ආවේණික බව, ඒ වගේම ඒ ආවේණික බව අවබෝධ කරගෙන ඔවුන්ගේ වේගයට අනුව ක්‍රියාකාරකම් ඉගැන්වීම් ක්‍රම යොදා ගැනීමට කටයුතු කරා. ඒ වගේම තමයි ගුරුවරයන්ගේ සිසුන්ගේ අතර තියෙන සමයේ සම්බන්ධතාවය වර්ධනය කර ගැනීම මෙම ගැටලුව විසඳගන්න ගොඩාක් වැදගත් කියලා අවබෝධ කරගත්තා. ඊළඟට සංකල්ප සිතියම. සංකල්ප සිතියමේදී විශේෂයෙන් කැපී පෙනෙන දෙයක් තමයි සිංහල විෂයයට මේ දරුවන්ගේ තියෙන අවධානය අඩුකම. ඒ වගේම තමයි පිටපත් ලියන්න කිව්වහම පිටපත් ලියන්න තියෙන කැමැත්ත අඩුයි යාළුවේ. ඒ වගේම ගුරුවරුන්ගේ තියෙනවා මේ ප්‍රධාන දැන් මේ දෙවන බස් සිංහල විෂය කෙනෙක්
මේ ප්‍රධාන විෂයක් නොවන නිසා ඒකට දක්වන මේ අර ප්‍රියතාවය අඩුයි. ඒ වගේම තමයි අභ්‍යාස පොත්වල අපිළිවෙල බව, මේ දෙමව්පිය සහය අවම මට්ටමක පැවතීම, පාස්රූල පොත භාවිතා කරන්න තියෙන ඉඩ ප්‍රස්ථාව අඩුවීම, කාලය අඩුවීම වගේ දේවල් දැක ගන්න හැකි වුණා. ඊළඟට මැදිහත් වීමේ ක්‍රියාකාරකම් සැලැස්ම, එක ඉලක්ක තුනක් ඔස්සේ විග්‍රහ කරනවා. මේකෙදි පළවෙනි ඉලක්කය වෙලා තියෙන්නේ ත හ ණ අක්ෂරයේ මූලික හැඩය හඳුන්වලා දීම. මේකෙදි අකුරු ආකෘති දෙකක් මගින් අක්ෂර වල හැඩය හඳුන්වලා දෙන්න තියෙනවා. ඒකෙදි වැලිකඩ දාසි වල ලියලා සකස් කරගත්ත අකුරු කාඩ් පත් යොදාගෙන අක්ෂර වල හැඩය ස්පර්ශ කරන්න ලබා දෙනවා. දෙවනි පියර විදිහට අකුරු ස්පර්ශ කරන අතරම උච්චාරණය කරන්න පුරුදු කරනවා. ඊළඟට පියවර තුනේදී උච්චාරණයට ඉඩ ලබා දෙනවා. ඊට පස්සේ ඒකේ දෙවනි ඉලක්කය තමයි රූල මත අකුරු ලිවීම. ඒකෙදි පියවර තුනක් යටතේ ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. අක්ෂරය නිවැරදිව ලිවීමේ වීඩියෝවක් පෙන්වනවා. ඊළඟට ඒකේ තියෙන ආකාරයට කඩේරි මත අක්ෂර ලියල පෙන්වනවා. ඊළඟට අක්ෂර මත ලිවීමට ලබා දෙනවා. ඊළඟට හත්වෙනි පස්ත්‍රි කඩේරි මත ලියන්න අවස්ථාව ලබා දෙනවා. ඊළඟට තනි රූල මත ලියන එකත් ඒ විදිහටම වීඩියෝවක් පෙන්වලා කඩේරි මත ලියවල ඊළඟට තනි රූල මත අක්ෂර ලියවීම සිද්ධ කරනවා. ඊළඟට බලා ලිවීමට හුරු කිරීම. ඒකෙදි සරල වචන ලියන්න මුලින්ම හුරු කරනවා. පළවෙනි පියවරේදී රූප සහිතව සරල වචන උච්චාරණය කරන්න දීලා දෙවනි පියවරේදී ඒ වචන බලා ලියන්නේද ලබා දෙනවා. තුන්වෙනි පියවරේදී කතාන්දර පොතක තියෙන වචන මුලින්ම උච්චාරණය කරන්න කියලා දීලා ඊළඟට ඒ උච්චාරණය කරපු වචන ටිකම බලාගෙන ලියන්න අවස්ථාව දෙනවා. සවන් දීම හරහා අවසානයේදී අක්ෂර ලිවීමට හුරු කරනවා. පළවෙනි පියවරේදී ඒකේ වචන කීපයක් ලියලා කියවනවා. ඊළඟට අසල් ලිවීමට උපදෙස් ලබා දෙනවා. ඊළඟ පියවරේදී ලියපු වචනවල වැරදි නිවැරදි කරලා කැමති අකුරක් තෝරගෙන අසල් ලිවීම සිද්ධ කරන්න කටයුතු යොදාගෙන තියෙනවා. ඊළඟට හඬපට හරි නැත්නම් ගුරුවරයා කියලා හරි මැඩම් ස්ක්‍රීන් එක පේන්නේ. ගුරුවරයා කියවලා හරි අපි ඒ ක්‍රම දෙකම යොදාගෙන මේ වාක්‍ය කිහිපයක් අසා ලියන්න දෙනවා. ඊළඟට පරීක්ෂ ආශාර ධර්ම විදිහට ලබා ගන්න සියලු තොරතුරු වල රහසි බව සුරකීම, පරීක්ෂණ තොරතුරු ලබා ගැනීමේදී අවශ්‍ය පුද්ගලයන්ගේ අවසර ලබා ගැනීම, පරීක්ෂණයට අදාළ ලේඛන මූලාශ්‍ර භාවිතයට අවසර ලබා දීම, අවසර ලබා ගැනීම, ඒ වගේම පරීක්ෂණ ක්‍රියාවලියේ විනිවිද භාවය සුරැකීම, සහභාගී වනන්ගේ අනන්‍යතාවය සුරැකීම කියන ආචාර ධර්ම අනුගමනය කරලා තියෙනවා. මේ තියෙන්නේ ඊළඟ ස්ලයිඩ් එකේ කාල රාමුව දැක ගන්න පුළුවන්. සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන කාල සීමාව ඔස්සේ මෙම ක්‍රියාමූලික පරීක්ෂණය සිද්ධ කරනු ලබන ආශ්‍රය ග්‍රන්ථ විදියට අබේපාල ආර් 9 ඉගෙනුම් ප්‍රවණතා කියන පොත, ඊළඟට අධ්‍යාපන මනෝවිද්‍යාව ජාතික අධ්‍යාපන ආයතනයේ සඳහන් කරලා තියෙන අධ්‍යාපන මනෝවිද්‍යාව පොත භාවිතා කරා. ස්තුතියි. කරගෙන ගියානේ. ඔව් මැඩම්, ස්ක්‍රීන් එක ෂෙයා වුණේ මං කරා මැඩම්. අන්තිම මම සර්. මේ ඔව් මම අයින් වුණා. හරි හරි ස්ලයිඩ් ටික නම් මම දැක්කා. අන්තිම ස්ලයිඩ් ටික නේ ගියේ නේ පොඩ්ඩක් ඉන්න. ඔව් මැඩම්. ඔයා හිටියේ මෙතන ආචාර ධර්ම වල හිටියේ. හරි ඔව් මේ ටික මැඩම්. විතරයි තියෙන්නේ නේද? ඒ වගේ ඔව් අපම මැඩම්. එහෙම හදාගන්න අකුරු තියෙනවා මැඩම් වැරදි. මොක මේ හදලා තිබ්බේ හරියට ඒක වෙනස් වෙලා මං හිතන්නේ. ඒක තමයි නේ. PDF කරේ නැද්ද? PDF කරා මැඩම්. එතකොට ඒ ඔය අකුරු වෙනස් වෙලා තිබිලා තියෙන්නේ. ඒක තමයි වෙනස් වෙලා තියෙන්නේ. හොඳයි ඒවා වැඩේ කරලා තියෙනවා හොඳට කියලා පේන අර ළමයි දෙන්නා අල්ලගෙන නේද? මේ
හොඳයි. පින්තූර එහෙම දාලා තිබ්බ මේකේ. ළමයි වැඩ කරන විදිහ ලියන්න අමාරු ළමයි දෙන්නේ ඇත්තටමනේ. මේ හොඳයි ඒ කරලා තියෙන වැඩසටහන. ප්‍රසන්ටේෂන් එකත් වරදක් නෑ. එහෙනම් මම ඔබට සුබ පතනවා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. Thank you, madam. හරි. හරි ඊළඟට ෂෙයා කරන්න පුළුවන් අපේ කවුදර කුමාරී මිස් ඉන්නවද? Madam, oh, PBS madam, ඔබ මට කුමාරී. දාන්නද? Oh, හරි madam. දාන්නකෝ. හරි දාන්න. ඊළඟට මම 84 අවස්ථාව දෙන්න. Thank you, madam. සියලු දෙනාගේම අවසරයි. ක්‍රියාමූල පර්යේෂණ යෝජනාව ඉදිරිපත් කිරීම. මම PSC කුමාරි. ඊළඟ ස්ලයිඩ් දෙකට මම පර්යේෂණ මාතෘකාව ඉදිරි යොදා ගත්තේ නොම සැඟවි සබ පැමිණි කියලා. මොකද මේ නාට්‍ය රංග කලාව වගේ විෂයකට ප්‍රායෝගික ඉදිරිපත් කිරීම හරි ප්‍රබේන හැරපායි. මේ සිසුන් තුළ ප්‍රායෝගික ඉදිරිපත් කිරීම ප්‍රායෝගිකව සමාජයට මුහුණ දීමයි කුසලතා වර්ධනය වෙන්නේ මේ වගේ සෞන්දර්ය විෂයන් වල. ඒ නිසා තමයි මම මේ නොම සැඟවී සබ පැමිණි කියන මේ පර්යේෂණ මාතෘකාව යොදාගත්තේ. පර්යේෂණ මාතෘකාව විදිහට 8 වසර නාට්‍ය හා රංග කලා විෂය හදාරන සිසුවෙකුගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ඇති සබකෝලය හා සම්බන්ධ ගැටලු විසඳා ඔහුගේ රංගන කුසලතා සංවර්ධනය කරන්නේ කෙසේද කියන එක තමයි මම යොදාගත්ත පර්යේෂණ මාතෘකාව. ඊළඟ ස්ලයිඩ් එක පර්යේෂණ අරමුණු හා ප්‍රශ්න න්‍යායාත්මක කොටස් හා ප්‍රායෝගික කොටස් ඉගෙනීමට සිසුන්ගේ ඇති කැමැත්ත කවර ආකාරයකද යන්න විමසීම නාට්‍ය රංග කලා විෂය අන්තර්ගත ප්‍රායෝගික කොටස් තියෙනවා. ඒව දරුවෝ හඳුනා ගන්න ඕනේ. ප්‍රායෝගික කොටස් ඉගෙනීමේදී සිසුන් මුහුණපාන ගැටලු හඳුනා ගැනීම, ප්‍රායේද සැලසුම් කිරීම, පර්යේෂණ කාර්යයේ නියැලීම තුළින් ගුරු කුසලතා සංවර්ධනය කර ගැනීම. ඒ අරමුණු වලට අදාළ ප්‍රශ්න විදිහට න්‍යායාත්මක හා ප්‍රායෝගික කොටස් ඉගෙනීමට සිසුන්ගේ ඇති කැමැත්ත කෙසේද? නාට්‍ය හා රංග කලා විෂය අන්තර්ගත ප්‍රායෝගික කොටස් මොනවද? ප්‍රායෝගික කොටස් ඉගෙනීමේදී සිසුන් මුහුණ පාන ගැටලු මොනවද? ප්‍රායේද මොනවද? පර්යේෂණ කාර්යය නියලීම තුළින් ගුරු කුසලතා සංවර්ධනය කරගන්නේ කෙසේද? ඊළඟ ස්ලයිඩ් එක පර්යේෂණයේ තාර්කිකව හැඳින්වීම ගැන සලකලා හැඳින්වීම 2000 වසරේ සිට 6-11 දීකාංශයේ සෞන්දර්ය පාසල් විෂය මාලාවට නාට්‍ය රංග කලා විෂය එක්විය නාට්‍ය ගුරුවරයාගේ කාර්ය දෙස බලන විට ළමයාගේ මැඩම් පුතා තියෙනවා ඔයා 754 දී පෞෂ්‍ය චරිත ස්වභාවයේ ඉස්මතු කර වීම සඳහා කණ්ඩායම් ක්‍රියාකාරකම් වල යොදවා නිර්මාණාත්මක මඟ පෙන්වීමත් සිදුකරන බව පැහැදිලි. නාට්‍යමය කුසලතා සංවර්ධනයත් කණ්ඩායම් ක්‍රියාකාරකම් ලෙස මැඩම් මෙම ප්‍රබෝ ඔයා කරගෙන යන්න. මෙම ප්‍රබෝධය මත සාමූහික සම්බන්ධතා ගොඩනැන්නේ රංගන කුසලතා වර්ධනයේ ළමයාගේ චිත්තවේගය වර්ධනයට සංස්කෘතික අධ්‍යාපනයේ පිටුවහලක් වේ. ඊළඟ ස්ලයිඩ් එක ප්‍රායෝගික විෂයන් වල නාට්‍ය රංග කලා දැරීමේදී සුට පැන නගින රංගනය ගානී ඉදිරිපත් කිරීම සඳහා සබකොලේ යන තත්ත්වය අද විශේෂ ඉතා ඇල්මක්
අපිට කැඩි කැඩි යන්නේ කොහොමද? ඔයා ආයෂා කළා ගන්නකො. මැඩම් සෝරි, මේ සිග්නල් නැති වුණා චුට්ටා. ඔව් ඒක තමයි ඔයාගේ වෙලාවනේ යන්නේ. මේ ෂෙයා කරලා මැඩම් ගන්න. මැඩම් පටන් ගිය තැන ඉඳන් කියන්න. මැඩම් ඔව් පේනවා නේද? ඔව් පේනවා. කරගෙන යන්න ඔයා. එසේ වීමට හේතු වන කරුණු සොයා බලා ඒවා අවම කර ගැනීමටත් විසඳුම හා යෝජනා ලබා දීම තුළින් ඉහතින් දැක් වූ පසුගාමි ලක්ෂණ ඉවත් කර ගැනීමට සහාය වීමත් මෙම පරීක්ෂිකා විදිහට මම බලාපොරොත්තු වෙනවා. වන ප්‍රායෝගික කුසලතා සංවර්ධනය අවශ්‍ය ප්‍රායෝගික අවස්ථා සංකලිත බව අපේ පාල ආදි දස් එකොළ ලම්බා මනෝවිද්‍යා සංස්කරණ සංකල්පය කොළඹ විශ්වවිද්‍යාලයට ගල කන්දල් මතුල ආබාධ වුණතා ඔවුන් ශරීර මානසික ඒකවලේ සානේ නයිට්බඩ් වෙන සැස්රීම් දක්වා ඔවුන්ගේ අස්ථ හඳුනගෙන ඒවා පාති සංවර්ධනය කිරීම. මැඩම් සෝරි, සිග්නල් ගැටලුවක් ඇස්ස. පර්යේෂණ ආචාර ධර්ම අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම හා අවසර ලබා ගැනීම, තොරතුරුවල රහසේභාවය සුරැකීම, ලබා ගන්නා දත්ත පර්යේෂණ කාර්යසටහන පමණක් භාවිතා කිරීම, සහභාගි වන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පර්යේෂණ ක්‍රියාවලියේ විනිවිදභාවය සුරැකීම, ඡායාරූප ලබා ගැනීම හා වීඩියෝ කිරීමේදී අදාළ පාර්ශ්වයන් කැමැත්ත ලබා දී ගැනීම, සංකල්ප සිටීමේදී 8 ශ්‍රේණියේ සිසුවෙක්ගේ නාට්‍ය රංග කලාව විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් කුසලතා වැඩි දියුණු කිරීමයි, ගවේෂණ සටහන් ඇසුරින් ගැටලු සුවිශේෂව හඳුනා ගැනීම, අරමුණු නිර්මාණික ගැනීම, දරැස් කිරීම, දත් විශ්ලේෂණයේ මූලික ක්‍රියාකාරකම් සැලැස්ම, ක්ෂේත්‍රණය දෙවන මැදිහත් ක්‍රියාකාරකම් අනාවරණය, නිරීක්ෂණ සම්මුඛ සාකච්ඡා ලේඛනාදී නිවා යොදා ගත්තා. ක්‍රියාමූල පර්යේෂණ ක්‍රියාවලිය සමස්ත කාල රාමුව ප්‍රත්‍යවේක්ෂණ ජනලයේ ඇසුරෙන් ගැටලු ශේෂය හඳුනා ගැනීම පළවෙනි මාසයේ තුල සිදු කරා. සති තුන තුළ ගැටලු පිළිබඳ මුල සොයා බැලීම ඊළඟ සති තුනට අගෝස්තු ඉඳන් නොයැම්බර් වෙනකන් ගත්තා.
මාරියාවනේ ආයනේ. ඔයාගේ තව ස්ලයිඩ් කීයක් තියෙනවද? වෙන වහින නිසා සිග්නල් ගැටලුවක් කැවිලා. මැඩම් තියෙනවා තව එකයි දෙකයි තුනයි පහක් තියෙනවා මැඩම්. මට ඒ ටික පෙන්නන්නකෝ. දැන් ඔයාගේ යනකොට ප්‍රියාමූලික සැල. ඕ නෑ මට ස්ලයිඩ් එක පෙන්නකන යා. ස්ලයිඩ් එක පෙන්න. පළවෙනි ක්‍රියාකාරී විදිහට ඇත්තටම ඇහෙන්නේ නෑ ඔයා කියන ඒවා. කැඩි කැඩි ඇහෙන්නේ මුකුත්ම තේරෙන්නේ නෑ. ඔයාගේ ස්ලයිඩ් එක පෙන්නන්න මට. මේක හරි පේනවා මට. ඊළඟ ස්ලයිඩ් එක දාන්න. ඊළඟ එක දාන්න. ස්ලයිඩ් එක බලන්න දාන්න කොහොමද. නෑ 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 ඔතන තියෙන එක නෑ නෑ. ඉතුරු ස්ලයිඩ් පහ දාන්නකො පෙන්න. ඊළඟ දැන් ඔය මූලික ක්‍රියාකාරකම් සැලැස්ම. ඊළඟ ස්ලයිඩ් එක පෙන්න. නෑ ඇහෙන්නේ නෑ මට ඔයා කියනවා සිංහ. නෑ ඔයා කියනවා මට ඇහෙන්නේ නෑ. ස්ලයිඩ් එක විතරක් බලන්න. ඔව් පේනවා පේනවා. අනිත් ස්ලයිඩ් එක පෙන්න. මැඩම් පේනවද? පේනවා. ඔයාව ඇහෙන්නේ නෑ. ඔයා කියන දේවල් තේරෙන්නේ නෑ. ස්ලයිඩ් එක විතරක් පෙන්නන්න. නෑ මුල ඉඳලා එපා. ඔයා ඉවර වෙච්ච තැන ඉඳලා හරි කමක් නෑ. මිස් කේ ස්ලයිඩ් මේ ප්‍රසන්ටේෂන් එක ගෲප් එකට දාන්න මට බලන්න. ෂෙයා කරන්න 787. ඔව් මැඩම් දැන් පුළුවන් දාන්නද? ඔව් 787 ෂෙයා කරන්න. ඔව් මැඩම්. මැඩම් මැඩම් ඇහෙනවද? එහෙනම්මා මම 791 මං ෂෙයා කරන්නද මැඩම්? 791ද ඔයා? ඔව්. හා හරි ෂෙයා කරා. පේනවද? ෂෙයා වෙලා නැහනේ. ෂෙයා වුණේ. එයාලට ෂෙයා කරගන්න බැරි නම් ගෲප් එකට දාන්න ප්‍රසන්ටේෂන් එක. ප්‍රසන්ටේෂන් දවසට හොඳට රෙඩි වෙලා ඉන්න හැමෝම. වෙලාව යනවා. මැඩම් මම ෂෙයා කරන්නද? එයා කවුද? 773. හරි ෂෙයා කරන්න.
මැඩම් මම DMCP දිසානායක 210.773. මැඩම් මාව ඇහෙනවද? එහෙනම් පේනවා කරගෙන යන්න. මගේ තේමාව තමා දෙමාපිය රැකවරණය හා ආදරය නිසියාකාරව නොලැබීම නිසා එය සාධන මට්ටමට බලපා ඇති ආකාරය විමර්ශනය කිරීමයි. එමගින් සාධන මට්ටම යථා තත්ත්වයට පත් කර ගැනීමට මැඩම් කොහොමද සිග්නල් ප්‍රශ්න කියලා මම කට් වුණා. මට කරන්න පුළුවන්. දැන් අපේ වෙන මිස් කෙනෙක් ෂෙයා කරලා තියෙන්නේ, මේක ඉවරුනහම ඕන ෂෙයා කරන්න. 791 අයින් කරගන්න. අර යගේ කියනවා නම් 791 අයින් කරනවා. හරි, මේක ඉවරුනහම මම දාන්න. පරේක්ෂණ ගැටළු හැඳින්වීම ශ්‍රී ලංකාවේ මේ මේ වෙනකොට පාසල් පද්ධති තුළ තියෙන මැඩම් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. ඒ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිටම නැගීගෙන එනවා. දෙමාපියනුත් ඒක ඉලක්ක කරගෙන දරුවෝ විභාග කරාම යොමු කරමින් දරුවන් එක්ක මැරිලා ඉන්න නිසා එහෙම දෙමාපියන්ගේ ආදරය රැකවරණය සැලකිලිමත් බවක් නැති වුණාම එහෙම දරුවෝ ගිලිහෙමින් යනවා. ඒ සම්බන්ධව තමයි මගේ පරීක්ෂණ ගැටලු තිබුණේ. තියෙන්නේ මම ඒක මම පරීක්ෂණ කරන්නේ දෙමාපියන්ගේ ආදරය හා රැකවරණය සැලකිලිමත් බව නොමැති වීම නිසා අධ්‍යාපනයේ ගිලිහිමින් නැති දරුවන් දෙදෙනෙක් හඳුනා ගත්තා. ඒගොල්ලෝ මුල් කාලීනව කැමැත්තෙන් ඉගෙනුම් කාර්යය නියැලුණත් පසු කාලීනව පසුගාමී වුණා. ඊට හේතුව සොයා බැලීම හා ඊට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කිරීම තමයි මගේ පරීක්ෂණ මගින් සිදු වෙන්නේ. තාර්කිකය දිනපතා පන්ති කාමරය තුළදී මෙම දරුවන්ගේ කලාකාරී හැසිරීම, පන්ති කාමරය තුළ එහෙම ඇවිදීම, අනෙක් දරුවන්ට කරදර කිරීම, විටක කල්පනාසහගතව සිටීම ආදී වූ ගති ලක්ෂණ ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයේදී ගැටළු සහගත වීම. පරේක්ෂණ අරමුණු හා ප්‍රශ්න. පරේක්ෂණ අරමුණු සිසු චර්යා නිරීක්ෂණය කිරීම. මූලිකම අරමුණ සිසුන් දෙදෙනා ඉගෙනුම් කාර්යයෙන් දුරස් වීමට බලපෑ හේතු සොයා බැලීම. පන්ති භාර ගුරුවරුන් ලෙස ඒ පිළිබඳව දරුවන්ගේ වැඩිහිටියන් සමග කතා කිරීම. ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සොයා බැලීම. ඒවා ක්‍රියාත්මක කිරීම හා ඔවුන් ඉගෙනුම් කාර්යයට සාර්ථකව සම්බන්ධ කර ගැනීම. පරේක්ෂණ ප්‍රශ්න විදිහට තියෙනවා. සිසු චර්යා නිරීක්ෂණය කළ යුත්තේ කුමන ආකාරයෙන්ද? සිසුන් දෙදෙනා ඉගෙනුම් කාර්යයෙන් ගිලිහීමට බලපෑ හේතු මොනවද? දෙමාපියන් හා දරුවන් අතර පවතින සමීපතාවයේ කෙබඳුද? නිරෝගී මනසකින් යුතු ඉගෙනුම් කාර්යය නිරත කර ගැනීමට බලපාන හේතු මොනවද? ඒවා ක්‍රියාත්මක කළ හැකි ආකාර මොනවද? සාහිත්‍ය විමර්ශනය. අතුකෝරාල DR සහ අතුකෝරාල HN දෙදහා අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා පානදුර ශික්ෂා මණ්ඩල ප්‍රකාශන. මේ ආදරය හා රැකවරණය මෙන්ම ධනුපස්තම්භන ලබා දීම තුළින් ඉගිලීම වඩා තෘප්තිමත් ජනක ක්‍රියාකාරකමක් බවට පත් කළ හැකි. ඊළඟ එක දරුවෙකුගේ ඉගෙනුමට විවිධ ක්‍රමශිල්ප ලබා දීම හා ඒවා භාවිතයේ විවිධ ක්‍රියාකාරකම් සම්පාදනය හා ඒවාට දරුවන් සහභාගී කර ගැනීම තුළින් දරුවාගේ ඉගෙනුම වර්ධනය කළ හැකිය. අතුකෝරාල DR 2005 අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා කෘතිය. අතුකෝරාල DR අතුකෝරාල HN ළමා HN ළමා මනෝවිද්‍යාව හා ළමා සංවර්ධනය. දරුවා සමාජශීලී සමාජයට හිතකර අයෙකු බවට පත් කිරීමට හෝ සමාජයට අහිතකර සමාජයේ පිළිකුල් කරන සමාජ විරෝධී අයෙකු බවට පත් කිරීමට විශේෂයෙන් බලපානුයේ ළමයා හදා වඩා ගන්නු ලබන ආකාරයයි. සංකල්ප සිතීමේදී මූලිකවම දරුවා වැඩිහිටි ආදරය හා රැකවරණය අහිමි වීම, එම අතින් දරුවා ආදරය හා රැකවරණය අහිමි වීම නිසා දරුවා අසරණ වෙන ආකාරය, අන් අයගේ අවධානය ගැනීමට දරුවා ක්‍රියාත්මක වන ආකාරය, කලහකාරී අත්නොමත්ක සිතුවිලි ඇතිවීමේ අවදානම, දරුවා අධ්‍යාපනයෙන් ගිලිහීම, මූලික ක්‍රියාකාරකම් සැලැස්ම. අපේක්ෂිත ඉලක්කය තමා ආදරය හා රැකවරණය ලැබමින් විවිධ ක්‍රියාකාරකම් මගින් ක්‍රමානුකූලව දරුවා සාමාන්‍යකරණය කිරීම. ක්‍රියාකාරකම් පිරිපියවර පළමු පියවර පාසල් කාලය තුළ නිරන්තර අවධානය යොමු කරමින් සොයා බැලීම. දෙවැනි පියවර ආදරය හා කරුණාව දක්වමින් තමා වෙත නතු කර ගැනීම. ඉගෙනුම් කටයුතුවලදී දරුවා සහභාගී කර ගැනීම හා ධන උපස්තම්භන ලබා දීම. පන්ති කාමරය තුළදී අනෙක් සිසුන් සමග සහයෝගීව කටයුතු කිරීමට යොමු කිරීම. ඒ සඳහා යොදා ගන්නා සම්පත් මානවක සම්පත් සමවය ඛණ්ඩායම. අපේක්ෂිත චර්යාමය වෙනස් කලහකාරී බවින් මිදී පන්ති කාමරය තුළදී මෙන්ම පිටදී සහයෝගීව අන්නය සමග අපේක්ෂිත කාල සිට 2025 1/24 දක්වා. කාල රාමුව
ගැටලුව තෝරා ගැනීම හා මූලික සොයා බැලීම් අගෝස්තු මාස සති 4ම සාහිත්‍ය විමර්ශන තුළින් ගැටලුව සුවිශේෂී කර ගැනීම අගෝස්තු 4වෙනි සතියේ සිට සැප්තැම්බර් 3වෙනි සතිය දක්වා ක්‍රියාකාරකම් සැලසුම් සැකසීම හා යෝජනා ඉදිරිපත් කිරීම සැප්තැම්බර් අවසාන සතියෙන් ඉඳන් ඔක්තෝබර් 2වෙනි සතිය දක්වා මැදිහත් වීම හා ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 3වෙනි සතියේ සිට නොවැම්බර් අවසන් සතිය දක්වා දළ වාර්තාව සැකසීම හා අවසන් පිරපත සැකසීම ජනවාරි අවසන් වන තක් ජනවාරි මුල සිට මුල් සතිය සිට ජනවාරි අවසන් සතිය දක්වා ආශ්‍රිත ග්‍රන්ථ අබේපාල ආර් අධ්‍යාපන මනෝවිද්‍යාව අතුකෝරාල ඩීආර් සහ අතුකෝරාල එච්.එන්. 2000 අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා පානතුරු ශික්ෂා මණ්ඩල ප්‍රකාශන අතුකෝරාල ඩීආර් සහ අතුකෝරාල එච්.එන්. ළමා මනෝවිද්‍යාව හා ළමා සංවර්ධනය ශික්ෂා මණ්ඩල ප්‍රකාශන. Thank you, madam. හොඳයි අපි ප්‍රසන්ටේෂන් එක ඔබ ඒකේ නිමර කරත් අපි වෙනවා තේනවා. කමක් නැහැ හොඳයි. ඉදිරිපත් කිරීම හොඳයි. ලැස්ට් වීලා ඇවිල්ලා තිබුණා. මේ මොකක්ද අර හැමෝගේම අර ආශ්‍රිත ග්‍රන්ථ ලියනකොට ඒ ක්‍රමයේ වැරදි. මම ඒක ඔයාලට වෙනම කියලා දෙන්නම්. ගෲප් එක හරහා මේක අපි ඉගෙන ගන්න ඕනේ. පරිශන වල මේ මූලිකම එකක් නේ අපි කරන්නේ මේ ක්‍රියාමූල පරිශන කියලා. ඊට එහා පරිශන ගැන අපිට ගොඩක් ඉගෙන ගන්නත් තියෙනවා. තව ඉස්සරහට වල තව උපාධි වලට යනකොට මේ හොඳටම දැනගෙන යන්න ඕන එකක් ඒක. ඒක නිසා දැන් මේ තත්ත්වයේදී අර කමන්නේ අර එහෙම තියාගෙන හිටියට ඒක හරි ක්‍රමේ මම කියලා දෙන්නම් හැමෝටම. හොඳයි ඉදිරිපත් කිරීම. ඔයාට සුබ පතනවා අද දවසේ සාර්ථක ඉදිරිපත් කිරීමක් කිරීම පිළිබඳව. තෝරගෙන තියෙන ගැටලුවත් හොඳයි ඇත්තටම. වැඩසටහන හොඳයි ඔයාගේ. බොහොම ස්තුතියි. හරි ඊළඟට කවුද ඉන්නේ? මම කරන්නම් මැඩම්. 87ද? 791. 790ක හරිෂයක්. පේනවද මැඩම්? ඔයා ෆෝන් එකෙන් යන්නේ? ඔයා ෆෝන් එක හරවන්න අනිත් පැත්තට. හරහට හරවන්න මැඩම්. හරවනකොට ඕකත් රොටේට් වෙනවා. හැරෙවට එන්නේ නැහැ මැඩම් මේක. ඒ ඔයා අර උඩින් රොටේෂන් දාලා නැතු ඒක රොටේට් කරන්නේ. අන්නේ ඒ වයිසල ගෙතන්ට යන්නකො. දැන් හරවන්න බලන්න. මම බැලුවා මැඩම් බෑනේ. ඒක පෙන්නන්නකෝ මට එතන. අර අයිකන් ස්ටීම් ටික පෙන්නන්නකෝ. දාලා තියෙන්නේ නේ. අනිත් ඒවා වේනා මැඩම් ප්‍රසන්ටේෂන් එක මේ වෙන්නේ. කාණිවද? ඔය බලන්න ඔයා ස්ලයිඩ් එක ක්ලික් කරලා හරවන්න බලන්න ෆෝන් එක හරියන්නේ නැද්ද? හරියන්නේ නැහැ මැඩම්. එහෙනම් ඔහොම කරන්න පොඩ්ඩක් zoom කරගන්න පුළුවන් වෙයි බලන්න. පේනවද මැඩම්? පේනවා පේනවා. හරි මම zoom කරගන්නම්. ඔයා කරගෙන යන්න. මගේ නම KKS සඳමාලි. මගේ ලියාපදිංචි අංකය FNR 21.791. මම තෝරාගත්ත පර්යේෂණ මාතෘකාව අවධානයේ ඉගෙනුම කරා පර්යේෂණ ගැටලුව වන්නේ 6 වන ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු දෙවන බස සිංහල පාඩම ඉගැන්වීමේදී අවධානය නොදැක්වීම. පර්යේෂණ අරමුණු තමයි ගුරුවරයා දෙවන බස සිංහල පාඩම ඉගැන්වීම සිදු කරන ආකාරය සොයා බැලීම, සිසුන්ගේ දෙවන බස සිංහල පිළිබඳ ඇති රුචිකත්වය සොයා බැලීම, විෂය කරුණු උපක්‍රමශීලීව සිසුන්ට ඉගැන්වීම, දෙවන බස සිංහල විෂය සඳහා සිසුන්ගේ කැමැත්ත වර්ධනය කිරීම, සිසුන් අවධානය සහිතව පාඩම තුළ රඳවා ගැනීම. පර්යේෂණ ප්‍රශ්න තමයි ගුරුවරයා දෙවන බස සිංහල පාඩම සිදු කරන ආකාරය සොයා බැලීම, සිසුන් වඩාත් කැමති ඉගෙනුම් ක්‍රම මොනවාද, පසු ක්‍රියාකාරකම් සිදු කරන්නේද?
එහිදී පර්යේෂණ ගැටලුව හැඳින්වීම රණවි කලාලය දෙමළ විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙක් දෙවන බස සිංහල විෂය සඳහා අවධානය නොදැක්වීම ගැටලුව වේ. මෙහිදී මෙම සිසුන් දෙවන බස සිංහල වලට මෙන්ම අනෙක් විෂයන් වලටද අවධානය නොදක්වන්නේ දැයි සොයා බැලීම කළ යුතුය. එමෙන්ම එම හේතුව සැලකිල්ලට ගෙන ගුරුවරයාගේ ඉගෙනුම් ක්‍රම ඉගෙනුම් සඳහා යොදා ගන්නා ඉගෙනුම් ආධාරක ප්‍රමාණවත්ද වයස් සීමාව සඳහා සුදුසුද යන්න විශේෂයෙන් අධ්‍යයනය කළ යුතුය. එමෙන්ම සිසුවාට බලපාන පාරිසරික ප්‍රශ්න පවුල දෙමාපියන් විදේශගතද නැත්ද මෙන්ම මත්ද්‍රව්‍ය වැනි දේ සඳහා ඔවුන් යොමු වී ඇද්ද යන්න විමසා බැලිය යුතුවේ. තවද ඔහුගේ මානසික තත්ත්වය මැන බැලිය යුතුවේ. එහිදී ඔහු කුමක් හෝ ගැටලුවකට අපයෝජන තත්ත්වයකට ගොදුරු වී ඇද්දයි සොයා ඒ සඳහා පිළියමක් ගත යුතුය. මන්ද දමිළ ජනතාව ජීවත් වන්නේ කුඩා කාමරවල නිසා ඔවුන් බහුලව අපයෝජන තත්ත්වවලට ගොදුරු වේ. මේ කාරණා සියල්ල සැලකිල්ලට ගනිමින් දෙවන බස සිංහල පාඩම සඳහා සිසුන් අවධානය සහිතව සම්බන්ධ කර ගැනීම මාගේ අභිප්‍රායයි. පර්යේෂණ තාර්කිකය අවධානය වනාහි පුද්ගලික සතුව පැවැතිය යුතු අත්‍යවශ්‍ය දෙයකි. මෙහිදී පාසල් අධ්‍යාපනය ලැබෙන සිසුන් තුළ අනිවාර්යයෙන්ම අවධානය තිබිය යුතුය. මන්ද ඉගෙන ගන්න ලබන විෂය කර්මිතා හොඳින් ධාරණය වීමට අවධානය සහිතව පාඩමට සම්බන්ධ විය යුතුය. එවිට විෂය කරුණු හොඳින් ධාරණය වේ. එමෙන්ම අවබෝධයෙන් ඉගෙනුමෙහි යෙදීමට හැකිවේ. ප්‍රත්‍යවේක්ෂණ සටහන් අතුරින් හඳුනාගත් ගැටලු මෙහිදී ප්‍රත්‍යවේක්ෂණ සටහන් අතුරින් ගැටලු රාශියක් හමු වූ අතර එහිදී වැඩි වාර ගණනකදී මා විසින් ලියනු ලැබූ අවදාන උනතා ඇති සිසුන් ගැටලුව තෝරා ගත්තා. එහිදී සන්දර්භ විස්තර කිරීම මුලින්ම සම්මුඛ සාකච්ඡා ක්‍රමය යොදා ගත්තා. පන්ති කාමර ගුරුවරිය සමග සිසුවාගේ පන්ති කාමරයේ හැසිරීම පිළිබඳව විමසා බලමු කටයුතු කරා. එසේම ඔහු ඇසුරු කරන මිතුරන්ගෙන් ඔහුගේ හැසිරීම රටාව පිළිබඳ තොරතුරු විමසුවා. එසේම සිසුවාගෙන් ඔහුගේ පවුල් පරිසරය පිළිබඳ ඔහු සිතන ආකාරය පිළිබඳ ඔහුගෙන් ඍජුව ප්‍රශ්න කිරීම වලට යොමු කරා. එසේම නිරීක්ෂණ ක්‍රමය මගින් එහිදී පාඩම් උගන්වීම කරන අතරතුර සිසුවාගේ හැසිරීම රටා නිරීක්ෂණය කරා. එසේම ඔහු වක්‍ර නිරීක්ෂණය මගින් ඔහු කෑම ගන්න අතරතුර ඔහු වෙනත් ක්‍රීඩාවල නිරත වන ආකාරය ඒ වගේ ක්‍රම නිරීක්ෂණය කරා. එසේම විවිධ ක්‍රියාකාරකම් මගින් ඔහුගේ සහභාගිත්වය නිරීක්ෂණය කරනු ලැබුවා. එසේම ප්‍රත්‍යවේක්ෂණ ජාලය මගින් ඔහු පිළිබඳව වැඩි වාර ගන්න ක්‍රීවියද්දයි සොයා බලනු ලැබුවා. නාමලේඛනය තුළින් ඔහුගේ පැමිණීම පිළිබඳ සොයා බැලුවා. එසේම ඔහු ක්‍රියාකාරකම් කෙසේ සිදු කර ඇද්ද නිවසේදී කරනු ලබන ක්‍රියාකාරකම් කෙසේ සිදු කර ඇද්ද අභ්‍යාස පොත් මගින් නිරීක්ෂණය කරා. එහිදී සාහිත්‍ය විමර්ශනය සෑම පාඩමක්ම අවසන් කළ යුත්තේ තමාගේ ජීවිතයට අදාළ වන අන්දමි ශිෂ්‍යයන්ගේ අවධානය යොමු කරමිනි. තමන් ඉගෙන ගන්නා දේ තම ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වන බව වටහා ගත් විට සිසුන්ගේ පැමිණීම දිරිගන්නයි. සිසුන්ට කණ්ඩායම් වශයෙන් සමග එකමුතු කටයුතු සඳහා අවස්ථාව සලසා දෙන්න. අබේපාල ආර් නව නිවේම් ප්‍රවණතා 7/2016 පිටු අංක 11-12. අවධානය අඩු පුද්ගලයන් 80%කම මෙම අවධානය අඩු බව පවතී. ඒත් අධික්‍රියාකාරී තත්ත්වයක් පෙන්නුම් නොකරන අවධානය අඩු දරුවෝ වෙති. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන මනෝවිද්‍යා පිටු අංක 74-75. බොහෝ විට සෑම දරුවෙක්ම ශාරීරික ක්‍රියාකාරකම් වලදී එක හා සමානව සහභාගී නොවන බව කිව යුතු නොවේ. ඒ නිසා ඔබ සහභාගී වන දරුවන්ට වඩා සහභාගී නොවන දරුවන් ගැන අවධානය යොමු කරන්න. ලංකා පෙරේරා පෙරපාසල් ගුරුතුමියගේ අත්පොත. එසේම සංකල්ප සිටීම යටතේ මාගේ ගැටලු හය ශ්‍රේණි සිසුන් දෙදෙනෙක් දෙවන පස් සිංහල විෂය සඳහා අවධානය යොමු දැක්වීම විශේෂයෙන් පවුල තුළ ආර්ථික අපහසුතා දෙමාපියන්ගේ බලපෑම් පවුලේ සහෝදර පිරිස වැඩිවීම බලපාන ලබනවා. එසේ පන්ති කාමරය තුළ යහළුවන් සමග පවත්වන සබඳතාව අසුන් ගන්නා ස්ථානයේ බලපානවා. සමාජ බලපෑම් වශයෙන් නූගත් මිතුරු ඇසුර අපයෝජන තත්ත්වවලට මුහුණ දීම එසේම ගුරුවරයා සිසුවාට දක්වන ප්‍රතිචාර උගන්වන ක්‍රමය ගුරුවරයා භාවිත කරන භාෂාව ඉගෙනු මාධාරක එසේම සමාජ මාධ්‍ය භාවිතය බලපාන ලබනවා. මෙහිදී මා විසින් ක්‍රියාකාරකම් හා ක්‍රියාකාරකම් සැලසුම සකස් කළා. එහිදී පළවෙනි ක්‍රියාකාරකම් වූයේ පාඩම සඳහා විවිධාකාර ක්‍රීඩා භාවිතා කර සිදු කිරීම. එහිදී වෙස් මුහුණක් සහ දෙබස් කාණ්ඩ යොදාගනු ලැබුවා. අපේක්ෂිත චර්යාම වෙනස්කම වූයේ දෙන් ලද උපදෙස් නිවැරදිව පිළිපැදීම, දෙන් ලද විධාන අවධානයෙන් අසා සිටීම, අවධානයෙන් සවන්දීෂණික ක්‍රියා කිරීම. පළවෙනි ක්‍රියාකාරකම වූයේ ගුරුවරයා විසින් සිසුන් නෙලිමහනට රැගෙන ගොස් රවුමක් ආකාරයට සිසුන් තැබීම, සිසුන් දෙදෙනෙක් ඉදිරියට ගෙන්වා වෙස් මුහුණ දමා සංවාදය භාවිත කළ යුතු සංවාද කාණ්ඩ හඳුන්වා දුන්නා. ඊට පස්සේ
පෙට්ටියක් රවුම් මැද තියා නිවැරදිව බෝල දමන සිසුන් ගෙන්වා වෙස් මුහුණු පැළඳීමට දෙබස් කීමට උපදෙස් දීම. දෙවැනි ක්‍රියාකාරකම් වශයෙන් නව තාක්ෂණය භාවිත කර පාඩම් සිදු කිරීම කරනු ලැබුවා. එහිදී ඩිජිටල් පුවරු භාවිත කරා එහිදී දැන් ලද උපදෙස් අනුව ක්‍රියා කරයි අනෙක් සිසුන් සමග සහයෝගයෙන් කටයුතු කරයි බලාපොරොත්තු වුණා. සිසුන්ගේ ඩිජිටල් පුවරු සහිත සිසුන්ව ඩිජිටල් පුවරු සහිත පාමරයට රැගෙන ගියා. එළවලු පාඩමට අදාළ වීඩියෝ ප්‍රදර්ශනය කළා. එහිදී ක්‍රියාකාරකම් සඳහා ඩිජිටල් පුවරේ ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය සිදු කිරීමට උපදෙස් දීම. ඩිජිටල් පුවරුවේ රූප සටහන් පෙන්වමින් ක්‍රියාකාරකම් සිදු කිරීම. එහිදී අපේක්ෂා කරා මතක තබා ගැනීමේ හැකියාව සොයා බැලීම සහ අවධානයෙන් සවන් දීම. එහිදී කාල රාමුව ලෙස සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා අධ්‍යයනය කරා. එහිදී පර්යේෂණ යොමුව ප්‍රතිවේක්ෂණ ජර්නල් ඇසුරින් ගැටලු හඳුනා ගැනීම, ගැටලු පිළිබඳ මූලික සොයා බැලීම, සාහිත්‍ය විමර්ශන ඇසුරින් ගැටලු සුවිශේෂ කර ගැනීම, ක්‍රියාකාරකම් සැලසුම් සැකසීම, පර්යේෂණ යෝජනා ඒ වගේ ක්‍රියාකාරකම් සිදු කරා. එහිදී පර්යේෂණ ආචාර ධර්ම ලෙස සිසුවා පිළිබඳ ලබා ගන්නා සියලුම තොරතුරුවල රහසි බව සුරැකීම, පර්යේෂණ තොරතුරු ලබා ගැනීමේදී අවශ්‍ය පුද්ගලයන්ගෙන් තොරතුරු ලබා ගැනීම, ඉලක්කගත සිසුන්ගේ ප්‍රතිකර්ම හා සිදු කළ යුතු වෙනස්කම් වලට කැමැත්ත ලබා ගැනීම, පර්යේෂණය සඳහා යොදා ගන්නා අදාළ ලේඛන මූලාශ්‍ර භාවිතයට අවසර ලබා ගැනීම, පර්යේෂණ ක්‍රියාවලියේ විනිවිද භාවය සුරැකීම, සහභාගී වූ සිසුවාගේ අනන්‍යතාව හා සමාජික සුරක්ෂිතතාව තහවුරු කිරීම. ආශ්‍රිත ග්‍රන්ථ වශයෙන් අභයපාල ආර් නව නිපෙනුම් ඉගෙනුම් නිපුණතා 4/2016, ජාතික අධ්‍යාපන ආයතනය අධ්‍යාපන මනෝවිද්‍යාව, ලංකා පෙරේරා පෙරපාස ගුරුතුමීගේ අත්පොත, මහාචාර්ය සෙල්වි සේනාධීර අධ්‍යාපන සාර්ථකත්වයට බලපාන ඉගෙනුම් පුරුදු. ස්තුතියි. ඔයාලගේ ප්‍රසන්ටේෂන් එක ඇත්තටම හොඳයි. මේ ගැටලුව සංකල්පයකට ඔයාලා මේ ක්‍රමවේද ටික හදාගෙන තිබුණ විදිහ පියවර අනුව ඒ ඔක්කොම හොඳයි. මේ හොඳට වැඩිත් කරලා තියෙනවා. ඔබගේ ඉදිරිපත් කිරීමත් හොඳයි. ප්‍රසන්ටේෂන් එකත් හොඳට කරලා තිබ්බා. අර ෆෝන් එක නිසා දැන් චුට්ටක් අර පෙවුණාත් අනු වගේ මම සූම් කරගෙන බැලුවා. ඒක තමයි. එහෙනම් බොහොම ස්තුතියි. Thank you. මැඩම් 794 ප්‍රසන්ට් කරන්නද? හරි ප්‍රසන්ට් කරන්න. 794නේ. මැඩම් ස්ක්‍රීන් එක පේනවද? පේනවා. හරි කරගෙන යන්න. මමයි මල්කා මයංගනී සමරනායක. මගේ ලියාපදිංචි අංකය FNR 210.794. මගේ පරීක්ෂණ මාතෘකාව වෙන සතුටින් විද්‍යාව උගනිමු පරීක්ෂණ ගැටලුව වශයෙන් 4 ශ්‍රේණියේ සිසුවෙකු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කෙරෙහි දක්වන අවධානය වැඩි දියුණු කරන්නේ කෙසේද යන තමයි පරීක්ෂණ ගැටලුව වෙන්නේ. පරීක්ෂණ අරමුණු ගැන සඳහන් කළොත් අවධානයේ සඳහා නිර්වචන ඉදිරිපත් කිරීම, පන්තිකාමරය තුළ අඩු අවධානය සහිත සිසුන් හඳුනා ගැනීම, සිසුන්ගේ අඩු අවධානය සඳහා බලපෑ හේතු විමසා බැලීම, අධ්‍යන කාර්ය සඳහා සිසු අවධානය ඉහළ නැංවීමට ප්‍රතිකාර වැඩසටහන් සම්පාදනය කිරීම, අවධානය ආරක්ෂා කර ගැනීමට යොදාගත හැකි ක්‍රමශිල්ප සොයා බැලීම. පර්යේෂණ ප්‍රශ්න විදිහට අවධානය පිළිබඳ ඉදිරිපත් වී ඇති නිර්වචන මොනවාද? පන්තිකාමරය තුළ අඩු අවධානය සහිත සිසුන් හඳුනාගන්නේ කෙසේද? සිසුන්ගේ අඩු අවධානය සඳහා හේතු වී හැකි කරුණු මොනවාද? සිසු අවධානය ඉහළ නැංවීමට යොදාගත හැකි ප්‍රතිකාර වැඩසටහන් මොනවාද? අවධානය ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමශිල්ප මොනවාද? ඊළඟට පර්යේෂණ ගැටලුව හැඳින්වීම සහ තාර්කිකය. ගැටලුව හැඳින්වීම විදිහට මම ඉගැන්වීම් සිදු කරන්නේ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය. එතකොට 7 ඉඳලා 11 ශ්‍රේණි දක්වා විද්‍යාවිෂය ඉගැන්වීම සිදු කරනවා. ඒ අවස්ථාවලදී මේ 7 ශ්‍රේණි ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේදී ගැටලු කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
සිසුන් පාඩමට අවධානය යොමු නොකිරීම, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ඉදිරිපත් වීම අඩුවීම, ඉදිරිපත් කිරීම් වලදී පවතින දුර්වලතා. එතකොට මේ අතරින් වැඩිම අවස්ථා ගානකදී මට මුහුණ දීමට සිද්ධ වෙච්ච ගැටලුවක් තමයි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී අඩු අවධානයක් සහිතව, කියන්නේ වෙනත් ක්‍රියාකාරකම් වලින් වෙනත් ක්‍රියාකාරකම් වල නිරත වෙන සිසුන් සිසුවෙකු දකින්න ලැබුණ එක. එතකොට මෙම ගැටලුව විසඳා ගැනීමට හත ශ්‍රේණියේ සිසුවෙකු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී දක්වන අවධානය වැඩි දියුණු කරන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ මම ක්‍රියාමූල පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කළා. තාර්කිකයේ වශයෙන් අවධානය යනු විටකදී පැවතිය හැකි වස්තු චින්තන ධාරා කීපයක් අතරින් එකකට එකක් පමණක් පැහැදිලි හා විචිත්‍ර ආකාරයට සිතට හසු කර ගැනීම. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ශිෂ්‍ය අවධානය ශිෂ්‍යයාට වගේම ගුරුවරයාට ඉතාමත් වැදගත්. අවධානය අඩුවීමට හේතු වන කරුණු සොයා බලා ඒවාම කිරීමට, ඒ සඳහා විසඳුම් යෝජනා කිරීමටත් මම පරීක්ෂණය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. සාහිත්‍ය විමර්ශනය සංකීර්ණ පරිසරය ඇති ප්‍රබෝධක තෝරාගෙන අනෙක් ප්‍රබෝධක නොසලකා හැරීම අවධානය කියලා ලොවෙල් කියන පුද්ගලයා ප්‍රකාශ කරලා තියෙනවා. දරුවාට 40%ක් ජානමය සාධක උරුම වන අතර ඒ වෙනස් කළ නොහැකි තත්ත්වයක්. 60%ක් පරිසර සාධක බලපාන අතර පවුල් පරිසරය නිදහස අඩු දූෂිත කලහකාරී එකක් නම් දරුවාගේ අවධානය ඇහුම්කම් දීමේ හැකියාව අඩුවනවා කියලා අතුකෝල් ඩියා ළමාවිය දරුවන්ගේ පූර්ණ සංවර්ධනය කියන පොතේ සඳහන් වෙලා තියෙනවා. පුද්ගල මනසකට එක් අවස්ථාවකදී අවධානය යොමු කළ හැක්කේ එක් ප්‍රබෝධකයක් කෙරෙහි පමණි. මේ අනුව ප්‍රබෝධක වලින් අවට පරිසරයේ පිරී ඇති විටදී එක් ප්‍රබෝධකයකට ඉන්ද්‍රියන් යොමු කිරීම අවධානය කියලා ජින් පියාජේ විසින් හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට දත්ත රැස් කිරීමට භාවිතා කරපු ක්‍රම මම සඳහන් කරන්නම්. පළවෙනි එක තමයි නිරීක්ෂණය. එෙහිදී ඍජු හා වක්‍ර නිරීක්ෂණය භාවිතා කරා පාඩම උගන්වන අවස්ථාවේදී, ඊළඟට වෙනත් ගුරුවරයෙකු උගන්වන විට, ඒ වගේම විවේක කාලයේදී, වගේම මිතුරන් සමග සිසුවා කටයුතු කරන ආකාරයේ සොයා බැලුවා. සම්මුඛ සාකච්ඡා විදිහට එම දරුවාගේ මිතුරන් සමග, ඒ වගේම වෙනත් ගුරුවරු එක්ක, දරුවාගේ දෙමව්පියන් සමග සාකච්ඡා කරනවා. ඊට පස්සේ ලේඛන අධ්‍යයනය විදිහට ජර්නලේ, ඒ වගේම නාම ලේඛන, ප්‍රගති වාර්තා, ලකුණු වාර්තා පොත් යොදා ගන්නවා. මේ දක්වලා තියෙන සංකල්ප සිටියම එතකොට සිසුවාගේ අවධානය අඩුවීමට හේතුව පවුල, පාසල, ඒ වගේම සමාජය, ඒ වගේම ගුරුවරයා බලපාන්න පුළුවන්. පවුලේ ආර්ථික අපහසුතා, අවධානය, ඒ වගේම ආදරය කියන හේතු මේ අවධානය නොදැක්වීම කෙරෙහි බලපාන්න පුළුවන්. පාසල ගත්තාම සිසුව අසුන් ගන්න ස්ථානය, ගුරුවරයාගේ අවධානය, ඒ වගේම සිසුව කරන බාහිර ක්‍රියාකාරකම්, ඒ වගේම ඔහු ආශ්‍රය කරන මිතුරන් බලපාන්න පුළුවන්. ගුරුවරයාගේ බලපෑම ගත්තොත් ශිෂ්‍යයාගේ ලැදියාව පිළිබඳ අවධානය, ඒ වගේම සිසුවා කෙරෙහි දක්වන අවධානය, ඒ වගේම කතා විලාශය, ඒවත් දරුවෙකුට අවධානය කෙරෙහි බලපාන්න පුළුවන්. ඊළඟට සමාජීය බලපෑම් ගත්තොත් ඉගෙනීම් ඉගැන්වීම් ක්‍රමශීල සමාවෙන්න නොගැලපෙන පුද්ගලයන් ඇසුර, ඒ වගේම සමාජ මාධ්‍ය මේ අවධානය අඩුවීම සඳහා බල ඉන්නේ මූලික ක්‍රියාකාරකම් සීලක්කේ විදිහට සිසුවාගේ අවධානය අඩුවීමට හේතු සොයා බලනවා. ඒ සඳහා ක්‍රියාකාරකම් කිහිපයක් යොදාගත්තා. පළවෙනි ක්‍රියාකාරකම් විදිහට මේසය මත විවිධ ද්‍රව්‍ය උපකරණ තියලා ඒවා නිරීක්ෂණයට අවස්ථාව සලස්වනවා. ඊට පස්සේ ඒවා ඉවත් කරනවා.
ඊට පස්සේ එතන තිබ්බ ද්‍රව්‍ය උපකරණ මතකයෙන් ලියවීමට සිසුන්ට අවස්ථාව ලබා දෙනවා. එතකොට මේ සඳහා විද්‍යාගාර උපකරණ ද්‍රව්‍ය භාවිතයට ගන්නවා. එතකොට අපේක්ෂිත චර්යාවන් විදියට අවස්ථානුකූලව ක්‍රියාකාරකම්වල නියැලීම බලාපොරොත්තු වෙනවා. දෙවැනි ක්‍රියාකාරකම විදිහට දර්පණ තල අභ්‍යාසය. ඒකෙදී පන්තියේ සිසුන් දෙදෙනා බැගින් කණ්ඩායම් කරලා සිසුන් දෙදෙනා A සහ B ලෙස නම් කරනවා. එතකොට A සිසුවා දර්පණයේ විදිහටත් B සිසුවා ළමයා විදිහටත් අරගෙන ඊට පස්සේ ළමයා සිදු කරන ක්‍රියාකාරකම දර්පණය ලෙස සඳහන් කළ සිසුවාට කිරීමට උපදෙස් ලබා දෙනවා. එතකොට මේ ක්‍රියාකාරකම ඊට පස්සේ දෙන්න මාරු වෙලා කිරීමට අවස්ථාව දෙනවා. එතකොට මෙහිදී අපේක්ෂිත චර්යාවන් විදිහට ඉවසීම, අන්නේ මතවලට ගරු කිරීම, අන්න අගේ කිරීම වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේ ක්‍රියාකාරකම අවසානයේදී සිසුන්ගේ අදහස් විමසනවා. තුන්වෙනි ක්‍රියාකාරකම විදිහට ශ්‍රවණය. මෙහිදී පාඩමට අදාළව ඡේදයක් කියවලා ඒකට හොඳින් සවන් දීලා ඒ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට සිසුන්ට අවස්ථාව ලබා දෙනවා. මේ සඳහා කාර්යපත්‍රිකා යොදා ගන්නවා. අපේක්ෂිත චර්යාවන් විදිහට හොඳින් නැහුම්කම් දීම මගින් කරුණු ග්‍රහණය කර ගැනීම බලාපොරොත්තු වෙනවා. ඊළඟට දෙවන අපේක්ෂිත ඉලක්කය විදිහට අනාවරණ ක්‍රමයන් සුරින් පාඩම් සැලසුම් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒදී ක්‍රියාකාරකම් කීපයක් යොදා ගන්නවා. පළවෙනි එක තමයි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සිසුන් යොමු කරන එක. එතකොට විද්‍යාගාරයේදී මේස මත විවිධ ක්‍රියාකාරකම් ටිකක් සූදානම් කරලා ඊට පස්සේ සිසුන් කණ්ඩායම් කරලා ඒ එක එක ක්‍රියාකාරකම් සඳහා සිසුන් යොමු කරනවා. ඊට පස්සේ මාරුවෙන් මාරුවට ඒ ක්‍රියාකාරකම් තියෙන ස්ථානවලට සිසුන් ඒ ක්‍රියාකාරකම් තියෙන ස්ථාන වෙත ගිහිල්ලා ඒ ක්‍රියාකාරකම සිදු කරලා තමුන්ගේ අනාවරණ පන්තියට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙනවා. එතකොට මෙහිදී අපේක්ෂිත චර්යාවන් විදියට සහයෝගයෙන් කටයුතු කිරීම, ඉදිරිපත් කිරීමේ කුසලතා වර්ධනය කිරීම බලාපොරොත්තු වෙනවා. දෙවැනි ක්‍රියාකාරකම් විදියට කණ්ඩායම් ඉදිරිපත් කිරීම යොදා ගන්නවා. එතකොට විවිධ මාතෘකා සිසුන්ට ලබා දීලා ඒ මාතෘකාව අනුව කරුණු රැස් කරලා ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට සිසුන්ට උපදෙස් ලබා දෙනවා. එතකොට අවසානයේදී ඒ ඉදිරිපත් කිරීම අගය කිරීම සහ ඒව උපස්තම්භනය කිරීම සිද්ධ කරනවා. එතකොට මෙහිදී අපේක්ෂිත චර්යාවන් විදිහට වගකීම් බාර ගැනීම, ඉදිරිපත් කිරීමේ කුසලතා වර්ධනය බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි ක්‍රියාකාරකම් විදිහට එලිමහන් ගවේෂණය යොදා ගන්නවා. එතකොට සිසුන්ව කණ්ඩායම් කරලා උපදෙස් ලබා දීලා ඒ අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීමට අවස්ථාව ලබා දෙනවා. අවසානයේදී අනාවරණය ඔවුන්ගේ අනාවරණ පන්තියට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙනවා. මෙහිදී බලාපොරොත්තු වන අපේක්ෂිත චර්යා විදිහට සහයෝගිත්වය වර්ධනය. ඊට පස්සේ ක්‍රීඩා ක්‍රමය යොදාගෙන පාඩම් සැලසුම් කිරීමට බලාපොරොත්තු වනු. එතකොට පළවෙනි විදිහට ක්‍රියාකාරකම ආකෘති ගොඩනැංවීම. සිසුන් කණ්ඩායම් කරලා පාඩමක් විදිහට ගත්තොත් දැන් ආහාර ජීර්ණ පද්ධතියට අදාළ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික ලබා දීලා ඒ අනුව ඒ පද්ධතිය ගොඩනැංවීමට සිසුන්ට අවස්ථාව ලබා දෙනවා. ඊට පස්සේ කොටස් නම් කිරීමට ඔවුන්ව යොමු කරනවා. එතකොට මෙහිදී සහයෝගීත්වය වර්ධනය, ජය පරාජය හුරු කිරීම ආදී චර්යාවන් අපේක්ෂා කරනවා. දෙවැනි ක්‍රියාකාරකම් විදිහට තේරීම කියන ක්‍රියාකාරකම සිද්ධ කරනවා. එතකොට ඒදි කරන්නේ යොදාගන්න පාඩම විදිහට ගත්තොත් වායුගෝල ස්තර කියන පාඩම වෙලාව නම් ඉවරත් වෙලා තියෙන්නේ ඉක්මනින් කරලා ඉවර කරන්න.
මිදුලේ වායු ස්තර ටික ඇඳලා ඊට පස්සේ ඒ ස්තරවලට අදාළ ලක්ෂණ සහිත කාඩ්පත් සිසුන්ට ලබා දීලා ඒ ලක්ෂණ සහිත වායු ස්තරයේ වෙතට සිසුන්ට යන්න අවස්ථාව ලබා දෙනවා. එතකොට මෙහිදී අවධානයෙන් කටයුතු කිරීම, ජය පරාජය හුරු කිරීම බලාපොරොත්තු වෙනවා. මේ තියෙන කාල රාමුව ඇත්තේ ක්‍රියාකාරකම් විදිහට ජර්නලි ඇසුරෙන් ගැටළු විශේෂ හඳුනා ගැනීම, ගැටළු පිළිබඳ මූලික සොයා බැලීම, සාහිත්‍ය විමර්ශන ඇසුරෙන් ගැටළු සුවිශේෂී කර ගැනීම, මූලික ක්‍රියාකාරකම් සැලැස්ම, පරීක්ෂණ යෝජනාව සැකසීම හා ඉදිරිපත් කිරීම, මූලික මැදිහත්වීම් ක්‍රියාත්මක කිරීම, මැදිහත්වීමේ චක්‍රීය ක්‍රියාවලිය සහ වාර්තාව සැකසීම කියන ක්‍රියාකාරකම් සිදු කරනු. මේ දක්වලා තියෙන පරීක්ෂණ ආචාර ධර්ම ඊළඟට තියෙනවා පරීක්ෂණ සීමා. අවසාන වශයෙන් සඳහන් කළා තියෙනවා ආශ්‍රිත ග්‍රන්ථ. එතකොට අතුකෝරාල DR ළමාවියේ දරුවන්ගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය, අබේපාර අබේවාල R නව ඉගෙනුම් ප්‍රවණතා. හරි, ස්තුති. හරි හරි, වැර පොඩි වෙලාවක් ගියා වැඩි පුර ඒකයි මම නවත්තන්න කිව්වේ. ඔයා ගොඩ විස්තර කර කර ගියා ඔයාගේ වැඩේ මේ දැන් ප්‍රසන්ටේෂන් එකක් හොඳට හදාගෙන තිබුණා. මේ ඔයාගේ ක්‍රියාකාරකම් ටිකත් හොඳට විස්තර කළා. හොඳයි, අර අපි පොඩ්ඩක් කාලය ගැන සැලකිලිමත් වෙන්න බෑ නේද? ලබපු හම්බෙනවනේ කාලෙට. මේ හොඳයි, ඉදිරිපත් කිරීම හොඳක් නෑ ඇත්තටම. හොඳ ඉදිරිපත් කිරීම ඔයා විදියට ඉති කරගන්න පුළුවන්කම හොඳයි. අපි ඇත්තටම ඇක්ෂන් රිසර්ච් ගැන ලෙක්චර්ස් කරත් හතරක් ආත් වගේ නේද කරේ? ලොකු ගොඩක් අපිට කරගන්නත් බැරි වුණා නේ. වුණාට මේ තත්ත්වයෙන් කරගන්න පුළුවන්කම දැන් ඔයාලට ජර්නල් එක හදාගන්න, ප්‍රත්‍යවේක්ෂණ ජර්නල් එක හදාගන්න පුළුවන්, ඒ ඇසුරෙන් ගැටලු හොයාගන්න පුළුවන් නේද? මේක විශ්ලේෂණය කරගෙන ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාකාරකම් ටික සකස් කරගෙන නේද? මේ කොහොම කරගන්න පුළුවන්, ප්‍රසන්ටේෂන් එකත් හොඳට හදාගන්න පුළුවන්, ඒ තත්ත්වෙ ඉන්නවා කියන්නේ හොඳටම හොඳයි. මේ ඉදිරිපත් කරන කොහොමල්ල හොඳයි, මට නම් සතුටුයි ඇත්තටම. එහෙනම් ඔයාටත් බොහොම ස්තුතියි. Thank you, madam. මැඩම් 703 කරන්නද? හරි හරි, ෂෙයාර් කරන්න. සුභ සන්ධ්‍යාවක් ඒවා සියලු දෙනාටම. මා වැහෙනව නේද? මම WM සරණ ඉන්ද්‍රචාපා විජේරත්න FNR 21.07.03 ප්‍රාථමික අධ්‍යාපනය තමයි මම උගන්වන්නේ. මම දැන් සූදානම් වෙන්නේ මගේ ක්‍රියාමූලික පර්යේෂණ යෝජනාව ඉදිරිපත් කරන්න. මගේ පර්යේෂණ මාතෘකාව තමයි අකුරු තරහ නෑ කියන මාතෘකාව. මගේ පර්යේෂණ ගැටලුව තමයි පහ ශ්‍රේණී ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක්ට ලිවීමේදී අකුරුවල පිළිභාවිතයේ දුර්වලතා පැවතීම. පර්යේෂණයේ අරමුණු හා ප්‍රශ්න. පර්යේෂණයේ අරමුණු තමා ප්‍රාථමික පන්තිවල පිල්ලම් භාවිතය ආරම්භ වන කාල සීමාව හඳුනා ගැනීම, ක්‍රමානුකූලව පිළිභාවිතයට අවශ්‍ය මඟ පෙන්වීම ලැබුණේද යන සොයා බැලීම, ප්‍රාථමික සිසුන් සඳහා නිර්දේශිත පිල්ලම් හඳුනා ගැනීම, බහුල වශයෙන් දුර්වලතා දක්වන පිල්ලම් මොනවාදැයි සොයා බැලීම, නිවැරදි පිල්ලම් භාවිතය හුරු කිරීම සඳහා ක්‍රියාකාරකම් යෝජනා කිරීම, ක්‍රියාකාරකම් ඇසුරෙන් පිල්ලම් භාවිතය සංවර්ධනය කිරීම. පර්යේෂණයේ ප්‍රශ්න තමයි ප්‍රාථමික පන්තිවල පිල්ලම් භාවිතය ආරම්භ වන කාල සීමාවන් මොනවාද, ක්‍රමානුකූලව පිළිභාවිතයට අවශ්‍ය මඟ පෙන්වීම ලැබුණේද, ප්‍රාථමික සිසුන් සඳහා නිර්දේශිත පිල්ලම් මොනවාද, බහුල වශයෙන් දුර්වලතා දක්වන පිල්ලම් මොනවාද, නිවැරදි පිල්ලම් භාවිතයට හුරු කිරීමට ඇති ක්‍රියාකාරකම් මොනවාද, ක්‍රියාකාරකම් ඇසුරෙන් පිල්ලම් සංවර්ධනය කරන්නේ කෙසේද? ඊළඟට පර්යේෂණ ගැටලුව හැඳින්වීම. හලා රාජකදළු කනිෂ්ඨ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ මම ඉගෙනීම් කටයුතු කරනකොට
උගන්වපු පාඩමට පත්‍යාවේක්ෂණ ජර්නලයක් පවත්වාගෙන ගියා. ඒ පත්‍යාවේක්ෂණ ජර්නලයට අනුව මම ගැටලු කීපයක්ම අඳුනගත්තා. ඒ ගැටලු කීපය තමා සිසුන් දෙදෙනෙක් පිල්ලම් අඩුපාඩු සහිත ඇලවීම, සිසුන් කීප දෙනෙක් පන්තියේ නොසන්සුන්කාරී ලෙස හැසිරීම, ඇතැම් සිසුන් පිරිසිදු බවෙන් තොරව ලිවීම, ඇතැම් සිසුන් පාඩම කෙරෙහි අවධානයක් නොදැක්වීම, ඇතැම් සිසුන් ඉදිරිපත් වීමට මැලි බවක් දැක්වීම. මේ ගැටලු කීපය අතරින් සිසුන් දෙදෙනෙකුට ලිවීමේදී අකුරුවල පිළිභාවිතයේ දුර්වලතා පැවතීම මට ඉගැන්වීම් කටයුතු කරන්න විශාල ගැටලුවක් වුණා. ඒ සිසුන් දෙදෙනාගේ අභ්‍යාස පොත්වල පිළිරහිත වචන ගොඩක් තියෙන හින්දා පොත් පරීක්ෂා කිරීමේදීත් මට විශාල කාලයක් වැය වුණා එයාලගේ පොත් බලන්න. ඉතින් මේ ගැටලුව විසඳන්න මම තීරණය කළා මගේ පර්යේෂණයට මේ ගැටලුව යොදාගන්න. මේ පර්යේෂණයේදී සිසුන් දෙදෙනාගේම රහස්‍යභාවය ආරක්ෂා කරමින් මේ පර්යේෂණය පුරාවට එම සිසුන් දෙදෙනා ඒ හා බී ලෙස නම් කරලා තියෙනවා. ඒ සිසුව ගත්තොත් සිසුන් සමග ඉතාමත් මිත්‍රශීලී ගුරු භවතුන්ට ගරු කරන නිහතමානී සුන්දර දරුවෙක්. ඇස් පෙනීමේ යම් දුර්වලතාවයක් තියෙන නිසා උපැස්සුවලක් පණදිනවා. සමහර දවසවලට උපැස්සුවලත් අමතක කරලත් වෙනවා. අධ්‍යාපන කටයුතුවල නිරත වෙනකොට ඔහුගේ මතක ශක්තිය අඩුයි කියලා මට තේරුණා. එයාගෙන් අහපුවා විනෝදාංශය බයිසිකල් පැදීම කියලා කිව්වේ. මෙයාගේ මේ දරුවා පියා සමග ත්‍රිරෝද රථයෙන් තම පාසලට පැමිණෙන්නේ. මූගේ පවුලේ මව පියා වැඩිමහල් සහෝදරයෙක් හා වැඩිමහල් සහෝදරියෝ දෙදෙනෙක් ජීවත් වෙනවා. ඔහුගේ පියා ත්‍රිරෝද රථ ධාවනය කරනවා. මව විදේශගත වෙලා තියෙන්නේ. ලිවීමේදී වචනවල අකුරු අඩු කර ලියනවා. ඒ වගේම වචනවල පිළිභාවිතයේදී දුර්වල බවක් දක්නට ලැබෙනවා. ඒ වගේම අකුරුවල පැති මාරු කරලා ලියන ස්වරූපයක් දක්නට ලැබෙනවා. පන්තියේ පිටුපස පේරීන තමයි උත්සාහ කරන්නේ. ඒ සිසුවා කෙරෙහි අවධානය ටිකක් අඩු වුණොත් ഘോഷාකාරී බවක් දක්වනවා. ඒ නිසා හැම අවස්ථාවකදීම ඒ සිසුවට කරුණාවාදරය දක්වමින් හොඳ අවධානයකින් නිරතුරුව ලබා දුන්නොත් එය අඩුපාඩු සිදු කිරීමෙන් හරි ලිවීමට උත්සාහ කරනවා. ඊළඟට බී සිසුවා ගැන කිව්වොත් සිසුන් සමග සුවඳශීලී තරමක් සෙල්ලමට බර දඩබ්බර ළමේ මිතුරන් සුළු පිටසක් තමයි ඇසුරු කරන්නේ. තරමක් හුදකලාව ඉන්න කැමති සිසුවෙක් සමහර අවස්ථාවලදී පන්ති සිසුන් සමග ගැටුම් ඇති කරගන්නවා. ඒත් කරුණාවේ යම් දෙයක් පහදා දුන්නාම අහන්න පෙළඹෙනවා. ඔහු පවුලේ මව පියා වැඩිමහල් සහෝදරයෙක් හා වැඩිමහල් සහෝදරියක් ජීවත් වෙනවා. මම සහ පියා වෙළඳසැල් වල සේවය කරනවා. එතකොට මේ දරුවාගේ විනෝදාංශයත් බයිස්කල් පැදීම කියලා කියන්නේ මේ දරුවා තුළ ඉගෙනීමට ඇති පෙළඹවීම යම් තාක් දුරකට අඩු බවක් පේනවා. පන්තියේ නිතරම පිටුපස පේලී ඉන්න තමා උත්සාහ කරන්නේ. දිවීමේ දෝෂ පවතිනවා. වචනවල පිරිස අකුරු අඩු කරලා ලියනවා. ඔහු ළඟටම වෙලා උපස්තම්භන දීලා උනන්දු කරොත් අඩුපාඩු සිදු කරමින් හරි ලියන්න පෙළඹෙනවා. මේ තියෙන ඒ හා බී සිසුන් දෙදෙනාගේ අභ්‍යාස පොත්වලින් ගත්ත පින්තූර දෙක. ගැටලුවට අදාළ කරුණු සොයා බැලීමේදී මම නිරීක්ෂණ සම්මුඛ සාකච්ඡා හා විවිධ ලේඛන යොදාගත්තා. නිරීක්ෂණ සිදු කිරීමේදී මම ඒ හා බී සිසුන් දෙදෙනාගේ නිරීක්ෂණ ගැනීම නිරීක්ෂණය කිරීමේදී අවස්ථා කීපයක් භාවිතා කරා. ඒ අවස්ථාවට අනුව ඒ හා බී සිසුන් දෙදෙනාගේ චර්යාවන් කොහොමද නිරීක්ෂණය වුණේ කියලා තමා මේ තියෙන්නේ. ඒ අවස්ථා තමා පාඩම උගන්වන අවස්ථාවේදී වෙන ඒ වගේම වෙනත් ගුරුවරයෙක් උගන්වන අවස්ථාවේදී කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කරන අවස්ථාවේදී විවේක කාලයේදී නිදහසේ ක්‍රීඩා කරන අවස්ථාවේදී මිතුරන් සමග හැසිරෙන අවස්ථාවේදී මෙන්න මේ අවස්ථාවලදී නිදි ඒ හා බී සිසුන් දෙදෙනා නිරීක්ෂණය වෙච්ච ආකාරය තමා මේ තියෙන්නේ. ඊළඟ සම්මුඛ සාකච්ඡා. මම සම්මුඛ සාකච්ඡා පැවැත්තුවා මේ ඒ හා බී සිසුන් දෙදෙනා පිළිබඳව. ඒ පුද්ගලින් තමා ඒ සිසුවා බී සිසුවා ඔවුන්ගේ මිතුරන් ගුරු භවතුන් හා ඔවුන්ගේ දෙමව්පියන් ඒගොල්ලන්ගෙන් ගත තොරතුරු තමයි මේ දක්වලා තියෙන්නේ. ඊළඟට ලේඛන අධ්‍යයනය. ගැටලු විමර්ශනය කරන්න ලේඛන මේ ලේඛන මං අධ්‍යයනය කරා. පත්‍යාවේක්ෂණ ජර්නලයේ ලකුණු ලැයිස්තු, තක්සේරු වාර්තා, ප්‍රගති වාර්තා, අභ්‍යාස පොත්, ප්‍රශ්න පත්‍ර විමර්ශනය කරා. අන්න ඒ ලේඛන ඇසුරෙන්
සොයාගත්ත තොරතුරු තමා මේ දක්වලා තියෙන්නේ ඒ හා බී සිසුන් දෙදෙනගේ වෙන වෙනම. ඊළඟට දත්ත ත්‍රිකෝණීකරණය. මම නිරීක්ෂණය කරපු සම්මුඛ සාකච්ඡා කරපු ලේඛන අධ්‍යයනය කරපු දත්ත වලින් තමයි මේ දත්ත ත්‍රිකෝණීකරණය හදලා තියෙන්නේ. ඊළඟට සාහිත්‍ය විමර්ශනය. සුමිත්‍රා කදුරුගමුව මහත්මියගේ පිපෙන්නට වරම් ලැබූ කුසුම, කේ එම් සංදයා කුමාරි නවරත්න මහත්මියගේ දරුවන් හඳුනාගෙන උගන්වමු, KCA ජයන්තිමාලා ධර්මලතා මහත්මියගේ අකුරු අපිට මල් වගේ, මාලිනී රුවන් පතිරණ මහත්මියගේ අඳුරු වලා මෙකී යයි මෙකිලා කියන සාහිත්‍ය ග්‍රන්ථවලින් මම සාහිත්‍ය ග්‍රන්ථ අධ්‍යයනය කළා. මේ තියෙන්නේ සංකල්ප සිතියම පිල්ලම් අඩුපාඩු සහිතව ලියන්න දෙමව්පියන්ගේ සහාය නොලැබීම, ගුරු සහාය නොලැබීම, සෙමින් වැඩ කිරීම, ඉගෙනීමට අකමැත්තක් දැක්වීම වගේ දේවල් හේතු වෙනවා. මේ 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 හේතුවෙන් තමන්ට පිල්ලම් ලියන්න හරියට අමාරුයි කියලා තේරුනාම ළමයි පාසල් යාමට අකමැති වෙනවා. පන්ති අවසානට පොත පෙන්නනවා. ඉගෙනීමට අකමැති වෙනවා. අවධානය රඳවා ගැනීමට එතකොට අපහසු වෙනවා. එතකොට විෂය කරුණු අතපසු වෙනවා. ඊනක්ත මූලික ක්‍රියාකාරකම් සැලැස්ම. ක්‍රියාකාරකම් එක විදිහට ගත්තේ පියවර ක්‍රියාකාරකම් එකේ ඉඳන් ක්‍රියාකාරකම් හතර වෙනකම්ම කරේ නිවැරදි හැඩ සහිත වකුරු ලිවීමට අතහුරු කිරීම කරේ. ක්‍රියාකාරකම් එක පියවර එක මැටි කුලියක් ලබා දීම, පියවර දෙක ඉන් අලංකාර නිර්මාණ කිරීමට උපදෙස් ලබා දීම, පියවර තුන ඔවුන්ගේ නිර්මාණ ඇගයීම. ඊළඟට ක්‍රියාකාරකම් දෙක පියවර එක කුරුම්බැට්ටියක් හා ඉරටු කිහිපයක් සිසුන් දෙදෙනාට ලබා දීම, පියවර දෙක කුරුම්බැට්ටි මැෂින් එකක් සාදන පියවර පැහැදිලි කරමින් ඔවුන් සමග කුරුම්බැට්ටි මැෂින් එකක් සෑදීම, පියවර තුන කොලයක් දමා කුරුම්බැට්ටි මැෂින් එකෙන් මැසීමට උපදෙස් ලබා දීම. ක්‍රියාකාරකම තුන පියවර එක චිත්‍ර පොතේ කොලයක නිදහස් රේඛා ඇඳීමට උපදෙස් ලබා දීම, පියවර දෙක එම නිදහස් රේඛා තුළින් මත්වන රූප පාට කිරීමට උපදෙස් ලබා දීම. ක්‍රියාකාරකම හතර කැමති මාතෘකාවකට චිත්‍රයක් ඇඳීමට ලබා දීම. මේ ක්‍රියාකාරකම් හතරම කරේ නිවැරදි හැඩ සහිත වකුරු ලිවීමට අතහුරු කිරීමක් විදිහට. ඊළඟට ක්‍රියාකාරකම් පහ ආ අකුරෙන් පටන්ගෙන සිංහල හෝඩි අකුරු සියල්ලම ලියවීම. ඒකෙන් අපේක්ෂා කරන්නේ අකුරු හැඳින ගැනීම සහ නිවැරදි හැඩ සහිත වකුරු ලිවීමට අතහුරු කිරීම. ඊළඟට ක්‍රියාකාරකම 6 පියවර 1 අකුරු එකතු කර වචන සාදා ලියන ආකාරය පැහැදිලි කර දීම, පියවර 2 පිළි සහිත වචන ලිවීමට ලබා දීම. ඒකෙනුත් බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව අකුරු භාවිතා කර වචන ලිවීමට හුරු කිරීම. ඊළඟට ක්‍රියාකාරකම 7 පිළි යෙදුණු විට අකුරු ශබ්ද කරන ආකාරය පැහැදිලි කර දීම, පියවර 2 පිළි යොදා වචන ලිවීමට ලබා දීම. ඒකෙනුත් අපේක්ෂා කරන්නේ නිවැරදිව පිළි යොදා වචන ලිවීමට හුරු කිරීම. ඊළඟට ක්‍රියාකාරකම 8 පියවර 1 කියවන විට වචන අසා ලිවීමට ලබා දීම, පියවර 2 කියවන විට වාක්‍ය අසා ලිවීමට ලබා දීම, පියවර 3 කියවන විට ඡේද අසා ලිවීමට ලබා දීම. ඒකනොත් මම අපේක්ෂා කරන්නේ නිවැරදිව අකුරු භාවිත කර වචන වාක්‍ය හා ඡේද ලිවීමට හුරු කිරීම. ඊළඟට පාර්යේෂණ ආචාර ධර්ම. රහස්‍යභාවය රැකීම, අවශ්‍ය පුද්ගලයන්ගෙන් අවසර ලබා ගැනීම, අදාළ ලේඛන මූලාශ්‍ර භාවිතයට අවසර ලබා ගැනීම, ඉලක්ක කණ්ඩායමෙන් ප්‍රතිකර්ම හා වෙනස්කම් වලට කැමැත්ත ලබා ගැනීම, පර්යේෂණ ක්‍රියාවලියෙහි විනිවිදභාවය සුරැකීම, සහභාගි වන්නන්ගේ අනන්‍යතාව හා සාමාජීය සුරක්ෂිතතාව රැකීම. මෙන්න මේවා තමයි පර්යේෂණ ආචාර ධර්ම. මේ තියෙන කාල රාමුව ප්‍රත්‍යවේක්ෂණ ජර්නල් සටහන් ඇසුරින් ගැටලු ශ්‍රේෂ්ඨ හා ගැටලු හඳුනා ගැනීම සැප්තැම්බර් මාසයේ, ගැටලුව පිළිබඳ මූලික සොයාබැලීම ඔක්තෝබර් මාසයේ, සාහිත්‍ය විමර්ශනය ඇසුරින් ගැටලුව සුවිශේෂී කර ගැනීම ඔක්තෝබර් මාසයේ, ක්‍රියාකාරකම් සැලැස්ම සැකසීම නොවැම්බර් මාසයේ, පර්යේෂණ යෝජනා සැකසීම සහ ඉදිරිපත් කිරීම නොවැම්බර් මාසයේ, මැදිහත්වීම ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් මාසයේ, මැදිහත්වීමේ චක්‍රීය ක්‍රියාවලිය ජනවාරි පෙබරවාරි, දළ වාර්තාව සැකසීම පෙබරවාරි, අවසාන පිටපත සැකසීම මාර්තු.
ආශ්‍රිත ග්‍රන්ථ විදිහට යොදාගත්තේ අතුකෝරාල බී.ආර්. සහ අතුකෝරාල එම්.එස්. අධ්‍යාපන මනෝවිද්‍යාව සහ ගුරුවරයා ශික්ෂා මන්දිර ප්‍රකාශන අබේපාල ආර් සහ අබේපාල ඒ 2011 අධ්‍යාපන මාර්ගෝපදේශනය හා උපදේශනය සාර ප්‍රකාශන අබේපාල ආර් 2021 අධ්‍යාපන මාර්ගෝපදේශන විද්‍යාත්මක පදනම සාර ප්‍රකාශන. මේවා තම ආශ්‍රිත ග්‍රන්ථ. මගේ ක්‍රියාමූල පර්යේෂණ යෝජනා ඉදිරිපත් කිරීම අවසානයි. හැමෝටම ගොඩක් ස්තුතියි. මැඩම් හස්සි ගත ගොඩක් කරන්න. හොඳයි. ඉදිරිපත් කිරීම ගොඩක් හොඳයි. අර මේ ලස්සනයි, ගොඩක් කලර්ෆුල්. අර දැන් අපි මේ වගේ පර්යේෂණ මේ ඒ කියන්නේ දැන් මේ වගේ ඇකඩමික් එකක් අපි ඉදිරිපත් කරනකොට ඇකඩමික් ප්‍රසන්ටේෂන් එකදී මේ චුට්ටක් අර මේ නෝමල් ස්ලයිඩ් එක පාවිච්චි කරා. ගොඩාක් කලර්ස් පාවිච්චි කරන්න නැතුව අර අර කාල රාමුවේ පාට පාට දාලා තිබ්බේ. එහෙම දාන්නේ නැහැ. එහෙම දාන්න නැතුව ගොඩාක් වෙලාවට පාට අඩු කරලා දා පාටවල පාවිච්චි කරලා මේක ලස්සන දැක්කාම නම් ගොඩාක් ලස්සනයි. මේ අර ඒ වගේ අපි අර මේ ස්ලයිඩ් එක මේක ලස්සනට හදාගත්ත ස්ලයිඩ් එක මේක එක ලස්සනයි ස්ලයිඩ් එක. අර එහෙම නම් ඒ එහෙම කියන්නේ අපි අවධානය සෙල්ලාම ඒවට යන්නේ. අර ඔයාගේ මේ ස්ලයිඩ් එකේ බෑක්ග්‍රවුන්ඩ් එක, එතකොට ඒකේ පාට, ඒවා ඒවා තමයි අපේ අවධානය යන්නේ බලන කෙනාගේ වැඩිපුරම. එතකොට හැමෝටම කියන්නේ ඉස්ලා අපි ප්‍රසන්ට් ඇකඩමික් ප්‍රසන්ටේෂන් එකක් කරන්නේ ගොඩාක් වෙලාවට බ්ලැක් ඇන්ඩ් වයිට් තමයි යොදාගන්නේ. නැත්තම් ලා පාට එකක් යොදාගත්තら කමක් නෑ, ගැටලුවක් නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ. අපිට එහෙම යොදා ගන්න පුළුවන්. පාට වර්ණ ගැලපෙන පරිදි කීපයක් යොදා ගන්න පුළුවන්. තද පාටවල නැතුව මේ ඉදිරිපත් කිරීම හොඳයි. ඔයාලට හොඳ ලකුණක් හම්බ වෙයි. හොඳට කළා ඉදිරිපත් කිරීම. බොහොම ස්තුතියි. Thank you, madam. හරි. ඊළඟට මට කවුද කියන්න? ඔව්. 787 කරන්නද? මට සිග්නල්. 87නේ. ආ 787. හා, ෂෙයා කරලා. කරන්න බැරිද? මැඩම් ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එක කියන්නේ ඔයාගේ ස්ලයිඩ් මොකක්ද කලර් එක ස්ලයිඩ් දෙක බ්ලැක් බ්ලැක් ඒක තමයි බ්ලැක් එකක් නම් කරු වලට පේනවා මොකක්ද මාතෘකාවල් අකුරු මුකුත් පේන්නේ මැඩම්, මම මැඩම්ට දාන්න මේ ෂෙයා කරන්න පුළුවන්ද? මැඩම්ට මන් දාලා තියෙන්නේ. PSC කුමාර කියන එකද? නෑ මැඩම්, මේ සංදීපනී පෙරේරා කියලා. පේනද? ඕ මැඩම් පේනවා. හරි, දැන් වාගේ වෙලාව 8:49. 8:59. පටන් ගන්නද මඩම්?
හරි පටන් ගන්න. මගේ නම එම් එස් සංදීපනී පෙරේරා, ලියාපදිංචි අංකේ FNR 21 0787, පාඨමාලාව නාට්‍ය හා රංග කලාව. මගේ පර්යේෂණ මාතෘකාව වුණේ රැඟුම හැඩවෙයි හඬෙහි තාලෙට. මම මේකෙදි පර්යේෂණ ගැටලුව විදිහට යොදාගත්තේ 6 ශ්‍රේණියේ ශිෂ්‍යාවකට ප්රායෝගික ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීමේදී රංගනය සඳහා ප්‍රමාණවත් කටහඬක් නොතිබීමේ කියන ගැටලුව මුල් කරගෙන තමා මගේ ක්‍රියාමූලික පර්යේෂණය මම යොදාගත් කරන්න නියමිත වුණේ. මේකෙදි මගේ පර්යේෂණ අරමුණ විදිහට නාට්‍ය හා රංග කලා විෂය ඉගැන්වීමේ ක්‍රමවේද පිළිබඳ විෂය නිර්දේශ යටතේ අවබෝධ කර ගැනීම, මෙහි ප්‍රායෝගික කොටස් දරුවාගේ පසුබටභාවය සඳහා හේතු අනාවරණය කර ගැනීම, නිර්මාණාත්මක රංග ක්‍රීඩා සම්පාදනය කරමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා සිසුවා සක්‍රියව දායක කර ගැනීම සහ සතුටින් ක්‍රියාශීලීව ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වීමට හැකි ක්‍රියාකාරකම් යෝජනා කිරීමත්, නිර්මාණාත්මක අභියෝගාත්මක ඉගෙනුම් ක්‍රම භාවිතා කරමින් දරුවන් තුළ ආත්ම ශක්තිය වර්ධනය කිරීම සහ නිවැරදි වචන උච්චාරණය කිරීමෙන් පමණක් අදහස ප්‍රකාශ කිරීමට වඩා එය හැඟීම් මතුවන ලෙස කටහඬ භාවිතා කරමින් ඉදිරිපත් කිරීම තුළින් ප්‍රේක්ෂකයාට වින්දනයක් ලබා දෙන බව අවබෝධ කර ගැනීමත්, පර්යේෂණකාරයේ නියැලීම තුළින් ගුරු කුසලතා සංවර්ධනය කර ගැනීම යන අරමුණු කිහිපය යටතේ මම මගේ පර්යේෂණය ආරම්භ කරලා තියෙනවා. මෙහිදී මට ප්‍රශ්න විදිහට නාට්‍ය හා රංග කලා විෂය ධාරාව යටතේ විභාග ඉලක්ක කොටගත් විශේෂ ක්ෂේත්‍ර මොනවද කියන එකත්, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා සිසුවා ඉදිරිපත් වීම වලට පසුබට වීම සඳහා පැන නැගී ඇති හේතු මොනවාද කියන දෙයත්, පන්ති කාමර තුළ ක්‍රියාශීලීව සහභාගී විය හැකි ක්‍රියාකාරකම් මොනවාද හඳුනා ගැනීමත්, සක්‍රීයව සම්බන්ධතාවයකින් යුක්තව කළ හැකි ක්‍රියාකාරකම් සම්පාදනය කර ගැනීම, ප්‍රායෝගික කොටස් රසවත් ඉගෙනීමට යෝග ක්‍රමවේදයන් හඳුනා ගැනීම, පර්යේෂණකාරය නියැලීම තුළින් ගුරු කුසලතා සංවර්ධනය කරගන්නේ කෙසේද යන මාත ප්‍රශ්න කිහිපය යටතේ පර්යේෂණය ඉදිරියට ගෙන යනවා. මේකෙදි මම මගේ පර්යේෂණ ගැටලුව හැඳින්වීම හා තාර්කිකය ගත්තාම හැඳින්වීම මේක 2000 වසරේ ඉඳලා තමා 6/11 ද්විතීකාංශය සඳහා සෞන්දර්ය පාසල් විෂය මාලාවට නාට්‍ය හා රංග කලාව එකතු වුණේ. ඒ වගේම නාට්‍ය ගුරුවරයාගේ කාර්යභාරය දෙස බලන විට ළමයාගේ පෞරුෂය හා චරිත ස්වභාවයද ඉස්මතු කිරීම සඳහා නිර්මාණාත්මක මඟ පෙන්වීමක් සිදු කරනවා මේ විෂය තුළදී. ඒ වගේම නාට්‍යමය කුසලතා සංවර්ධනයේ ක්‍රියාකාරකම් ඇසුරින් කරලා පෙන්වීම සහ විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ සිසුවා රැගෙන යාම මගින් මනා හඬ පෞරුෂයකින් යුත් පුද්ගලයින් නිර්මාණය වීමත්, මෙම ප්‍රබෝධය මත සාමූහික සම්බන්ධතා ගොඩනැගෙන රංග කුසලතා වර්ධනය කිරීමත්, ළමයාගේ චිත්ත වේද වර්ධනයට සෞන්දර්ය අධ්‍යාපන ඉවහල් වීම කියන ප්‍රධාන අරමුණු කිහිපය යටතේ අපේ විෂය ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම තමයි මේකෙදි තාර්කිකයේ පිළිබඳ බලනකොට ප්‍රායෝගික විෂයක් වන නාට්‍ය හා රංග කලාව හැදෑරීමේදී සිසුනට පැන නගින කතන රංගන සබකෝල අංශවල ගැටලුකාරී තත්ත්වයන් මත විෂයට ඉතා ඇල්මක් තිබුණත් ඉදිරිපත් කිරීම වලදී ඉතා අවම ලකුණක් ලැබෙනවා. නිතැතින්ම සෑම පන්තියක් තුළම ඒක නිරීක්ෂණය වෙච්ච කරුණක්. එම කරුණත් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කිරීම සිදු කිරීමට උත්සාහ කළද ඒ කැපී පෙනෙන ලෙස ප්‍රමාණවත් හඬක් නොමැතිවීම මෙහිදී නිරීක්ෂණය වුණා. ඒ වගේම තමයි එසේ වීමට හේතු වන කරුණු සොයා බලනකොට ඒව අවම කර ගැනීමට විසඳුම් යෝජනා ලබා දීම තුළින් ඉහතින් දැක්වු පසුගාමී ලක්ෂණ ඉවත් කර ගැනීමට සහාය වීමත් මෙම පර්යේෂණය සිදු කිරීමට පර්යේෂිකාව වන මා බලාපොරොත්තු වෙනවා. මොකද ළමයි රඟපාන්න දක්ෂ වුණාට ඒගොල්ලෝ හැසිරීම් ඉදිරිපත් කරන්න දක්ෂයි. හැබැයි ඒ කට්ටියගේ ප්‍රමාණවත් හඬක් නොමැති වෙන අවස්ථා බොහෝමයක් දකින්න හම්බුණා. ඊට පස්සේ මම එදිනෙදා භාවිතා කරන ප්‍රත්‍යාවේක්ෂණ ජර්නල් ඇසුරින් ගත්ත කරුණු කිහිපයක් තමා දක්වලා තියෙන්නේ. ඒ ප්‍රත්‍යාවේක්ෂණ ජර්නල් ඇසුරින් මම හඳුනාගත්ත ගැටලු ක්ෂේත්‍ර කිහිපයක් තිබ්බා.
කටහඬ ප්‍රමාණවත් නොවීම, රිද්මය නොමැතිවීම, ඉදිරිපත් වීම පසුබට වීම, කලහකාරී හැසිරීම රටා පැවතීම, සාවධානව පාඩමට සවන් නොදීම, සබකෝලයෙන් යුක්ත වීම කියන ගැටලුකාරී අවස්ථාවන් මට ඉගැන්වීම් කාර්ය තුළදී හමු වුණා. ඒකෙදි මගේ ප්‍රත්‍යවේක්ෂණ සටහන් ඇසුරින් මම නිරීක්ෂිත පාඩම් සැලසුම් තමා මේ දක්වලා තියෙන්නේ. ඉන් පස්සේ මම ඒ හම්බ වෙච්ච ගැටලු ක්ෂේත්‍ර වලට වාර වෙන් කරා. එතකොට මම ප්‍රගණන ලකුණු ඇසුරින් මේ ගැටලු ක්ෂේත්‍ර හඳුනා ගත්තා. එතකොට මට වැඩිපුරම ගැටලුකාරී අවස්ථාවක් විදියට හම්බ වෙලා තියෙන කටහඬ ප්‍රමාණවත් නොමැතිවීම කියන ක්ෂේත්‍රය යටතේ තමා මම හම්බ වෙලා තියෙන්නේ. ඒ එම නිසා මම මගේ ක්‍රියාමූලික පර්යේෂණය සඳහා මෙය මූලික කරගත්තා. ඒක මට සාර්ථක කරගන්න, ඒකට මට කරන්න ඕන ක්‍රියාමාර්ග හඳුනා ගන්න මම අන්තර්ජාලය ඇසුරෙන් විවිධ ක්‍රියාකාරකම් අත්හදා බැලුවා. ඒවැයින් දේවල් සිසුන්ට ලබා දෙන්න ඊළඟට දක්වලා තියෙන්නේ මම අධ්‍යයනය කරපු අන්තර්ජාලයෙන් ගත්ත වීඩියෝ කිහිපයක්. මේකෙදි මගේ සාහිත්‍ය විමර්ශනයේ විදිහට මහාචාර්ය රෝලන්ඩ් අබේපාල 2012 අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම කොට්ටාව සාර ප්‍රකාශකව මේකේ කියලා තියෙන දේ තමයි ප්‍රබෝධකයේ ලද ප්‍රතිචාර පුහුණු හෝ අභ්‍යාස මගින් වැඩි වාර ගණනක් සිදුවන්නේ නම් ඒ ලැබෙන ඉගෙනුම වඩා ශක්තිමත් වෙන. ඒ කියන්නේ ප්‍රායෝගික විෂයක් තුළදී එය නිතැතින්ම වැඩි වාර ගණනක් කිරීම තුළින් තියෙන ගැටලුකාරී අවස්ථාවන් මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම තමා අනිත් සම්බුක්වැල්ලකේ ලාලෙනි පර්යේෂණ හා විවාහාර ක්‍රියාමූලික මම මේ පර්ෂ මේ ක්‍රියාමූලික පර්යේෂණය සඳහා කරුණු එකතු කර ගැනීමක් එම පොතෙන් කරා. ඊට පස්සේ සේනාධීරයේ අධ්‍යාපන සාර්ථකත්වයට බලපාන ඉගෙනුම් පුරුදු මහාචාර්ය රෝලන්ඩ් අබේපාල සෞන්දර්ය අධ්‍යාපන විවරණ ආන්ගේ කියන පොත්වලින් මම මගේ පර්යේෂණය සඳහා තොරතුරු එක් රැස් කරගත්තා. ඉන්පසු මං සංකල්ප සිතියම විදිහට ගන්නකොට මගේ ගැටලුව මූලික කරගත්තා. ඒ යටතේ මම ගුරුවරයා සාහිත්‍ය විමර්ශන පන්තිකාමර පවුල කියන කොටස් හතරකට මගේ සංකල්ප සිතියම ගොඩනගා ගත්තා. මේකෙදි ගුරුවරයා ඉගෙනුම් ආධාරක ඉගැන්වීම් ක්‍රමවේද, ගුරු සිසු සම්බන්ධතා යටතේත් සාහිත්‍ය විමර්ශන ගවේෂණ සටහන්, දත්ත විශ්ලේෂණ, තක්සේරු කරන අනාවරණ හා නිගමන මූලික ක්‍රියාකාරකම් සැලැස්ම යටතේ පන්තිකාම්බරයේ මිතුරු ඇසූ අනෙකුත් විෂයන් සඳහා දක්වන දායකත්වය කියන කොටස් යටතේ පවුල දෙමාපිය සම්බන්ධතා සහෝදර සම්බන්ධතා කියන ඒවා යටතේ මම මගේ සංකල්ප සිතියම ගොඩනගා ගත්තා. මේකෙදි මූලිකම නිරීක්ෂණ ක්‍රමය, ලේඛන අධ්‍යයනය ක්‍රමය හා සම්මුඛ සාකච්ඡා ක්‍රමය යටතේ මම මගේ පර්යේෂණයට අදාළ දේවල් එකතු කරගත්තා. මේකෙදි මගේ මැදිහත් වීමේ ක්‍රියාකාරී සැලැස්මේ මූලික ක්‍රියාකාරකම් සැලැස්ම මේ ආකාරයට දක්වන්න පුළුවන්. ගැටලුව වූයේ කටහඬ අභ්‍යාස ඇසුරින් තම කටහඬ සංවර්ධනය කරගත හැකි බව පැහැදිලි කිරීමයි අපේක්ෂිත ඉලක්කය. මේකෙ මම ක්‍රියාකාරකම් තුනක් යටතේ මගේ පර්යේෂණයේ මම දියත් කරනවා. පළවෙනියට මම ගන්නේ කොහොල්ලෑ ගුලිය රංග අභ්‍යාස මගින් මුවෙහි බාහිර ක්‍රියාකාරීත්වය සඳහා කටහඬ අභ්‍යාස කිරීම. ඒකෙදි පියවර එක විදිහට සියලුම සිසුන් පන්ති කාමරයේ රවුමකට සැදී පිටුපසට හැරී හිටගන්න කියලා උපදෙස් ලබා දෙනවා. එතකොට එකින් එක්කෙනාට පේන්නේ නැහැ. ඉන්පසු මන් කියනවා මේගොල්ලොන්ගේ කටට කොහොල්ලෑ ගුලියක් දීලා තියෙනවා. එතකොට කොහොල්ලෑ ගුලිය කියන එක ඒගොල්ලෝ දන්නවා. ඊට පස්සේ මම දෙවෙනි පියවරේදී ඒගොල්ලන්ට කියනවා දෑත් භාවිතා කරන්නේ නැතුව ඕගොල්ලෝ මේ කටේ තියාගෙන ඉන්න ඇලිලා තියෙන කොහොල්ලෑ ගුලිය ඉවත් කරගන්න උත්සාහ කරන්න කියලා. ඉන් පස්සේ මම ඒගොල්ලන්ට කියනවා ඒ අත් භාවිතා කරන්නේ නැතුව ඉවත් කරගන්න හදනකොට විවිධ ශබ්ද යොදාගෙන මේ කටේ තියෙන කොහොල්ලෑ ගුලිය ඉවත් කරන්න කියලා කියනවා.
ඊට පස්සේ දෙවැනි ක්‍රියාකාරකම විදිහට මම ලකාරය භාවිතා කොට දිව සඳහා කටහඬ අභ්‍යාසවල නිරත වීම කරනවා. ඒ කියන්නේ සරලම ක්‍රමයක් විදිහට තමයි මේක යොදාගත්තේ. ලකාරය භාවිතා කරලා පියවර එක විදිහට දිව සහ කටහඬ අතර තිබෙන සම්බන්ධතාවය අවබෝධ කර ගැනීම. කියන්නේ දිවේ වැදගත්කම වචනේ එළියට එන්න තියෙන වැදගත්කම ඒගොල්ලන්ට කියලා දෙනවා. දෙවැනි එකේදී ලකාරයට විවිධ පිල්ලම් යොදාගෙන නිදහසේ වචන උච්චාරණය කරන්න දෙනවා. තුන්වැනි එකේදී සිසුන් යුගල් විදිහට හදලා ඉංග්‍රීසි හෝඩිය හෝ ස්වරාක්ෂක හෝ සංගීත ස්වර සප්තකය හෝ යොදාගෙන යම් කිසි අවස්ථාවක් වචන භාවිතයකින් තොරව ඒ ගන්න අකුර මගින් ඉදිරිපත් කරන්න දෙනවා. තුන්වැනි එකේදී මම තුන්වැනි ක්‍රියාකාරකම තුළදී ගාථා ඇසුරුන් හඬනගා අක්ෂර උච්චාරණය කරමින් දුර ළඟ සිටින පුද්ගලයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට කටහඬ අභ්‍යාසවල නිරත වෙනවා. ඒ කියන්නේ කටහඬ තුළින් ළඟ ඉන්න එක්කෙනෙකුට කතා කරන්නේ කොහොමද, දුර ඉන්න එක්කෙනෙකුට කතා කරන්නේ කොහොමද කියන එක මම ගන්නවා. හැබැයි මේක ගේම් එකක් විදිහට මම යොදාගන්නේ. ගාථා තමයි මම මේකට එකතු කරගන්නේ. පළවෙනි පියවරේදී සිසුන්ට මල් පූජා කරන ගාථාව ශබ්ද නගා ඒ අක්ෂර නිවැරදිව කියවන්න දෙනවා. දෙවැනි පියවරේදී සිසුන් කණ්ඩායම් දෙකකට බෙදලා හැඟීම් ප්‍රකාශ වන ලෙස ඒ ගාථාව කියන්න දෙනවා. ඒ කියන්නේ විවිධ දුක් සතුට එන විදිහට මේ ගාථාව විවිධ ශබ්ද වලින් කියන්න දෙනවා. තුන්වැනි පියවරේදී එම ගාථාව විවිධ හැඟීම් වලට අනුකූල ශබ්ද නගා අංග චලන හා හඬ උස් පහත් කිරීම කරමින් සම්පූර්ණ ශරීරයත් කටහඬත් යොදා ගනිමින් ඉදිරිපත් කරන්න දෙනවා. එසේ කරන ක්‍රියාකාරකම් මම පහත සඳහන් නිර්ණායක යටතේ ලකුණු ලබා දීමක් කරනවා. නිවැරදි උච්චාරණ භාවිත කිරීම, හඬ ප්‍රක්ෂේප වීම, වචන අතර රිද්මය පවත්වා ගැනීම, සබකෝලයකින් තොරව හැඟීම් මතුවන ලෙස හඬ භාවිතා කිරීම යටතේ මම මූලික ක්‍රියාකාරකම් සැලැස්ම කරනවා. මේකෙදි තියෙන ප්‍රවණතාවය මත ඊළඟ ක්‍රියාකාරකම් සැලැස්මල් වලට යනවා. මේකෙදි මගේ කාල රාමුව මේ ආකාරයට දැක්වෙනවා. මම මේකෙදි මාස 5ක් ඇතුළත තමා මම මගේ ක්‍රියාමූලික පර්යේෂණය අවසන් කිරීමට මේ සූදානම් වෙලා ඉන්නේ. ඒ අතරතුර සිදු කරන ලද ක්‍රියාකාරකම් කිහිපයක ඡායාරූප කිහිපයක් දක්වලා තියෙනවා දැනට කරගෙන යන ඒවේ. පර්යේෂණ ආචාර ධර්ම විදිහට අවශ්‍ය පුද්ගලයන්ගෙන් අවසර ලබා ගැනීම, ඉලක්ක කණ්ඩායමේ ප්‍රතිකර්ම හා වෙනස්කම් වලට කැමැත්ත ලබා ගැනීම, අදාළ ලේඛන මූලාශ්‍ර භාවිතා කරමින්ට අවසර ලබා ගැනීම, සහභාගී වන්නන්ගේ අනන්‍යතාවය හා සමාජීය සුරක්ෂිතතාවය, රහස්‍යභාවය රැකීම, පර්යේෂණ ක්‍රියාවලියේ විනිවිදභාවය සුරැකීම කියන ආචාර ධර්ම යටතේ ක්‍රියාමූලික පර්යේෂණයේ ඉදිරිපත් කරනවා. පර්යේෂණ සීමා විදිහට මම මේකෙදි ඉලක්ක සමාජ කණ්ඩායම වුණේ මගේ 6 ශ්‍රේණියේ සිසුවියක්. පර්යේෂණ පරිශ්‍රයේ වූයේ පාසල් පරිශ්‍රයේ චාර්යාත්මය වෙනස්කම් වල සුවිශේෂී බව කියන කටහඬ සංවර්ධනය කිරීම තමයි මුල් උනේ. කාලය මේ සඳහා යොදා ගන්න මාස 5ක්. ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය අබේපාල ආර් 2004 සෞන්දර්ය අධ්‍යාපන විවරණ කොට්ටාව සාර ප්‍රකාශකයෝ සේනාධීරයේ 1997 අධ්‍යාපන සාර්ථකත්වයට බලපාන ඉගෙනුම් පුරුදු තඹුකැල්ල එල්.කේ. 2011 ක්‍රියාමූලික පර්යේෂණ න්‍යාය හා ව්‍යවහාර මහනුවර කර්තෘ ප්‍රකාශක අබේපාල ආර් 2015 අධ්‍යාපන මනෝවිද්‍යාත්මක පදනම කොට්ටාව සාර ප්‍රකාශක. ස්තුතියි. ප්‍රසන්ටේෂන් එක නම් මේ වෙලෙ දාමත් උන්තර හදලා තිබ්බා. උන්තරම දැයි ස්ලයිඩ් එක දුර දාන්න නැහැ. බෑක්ග්‍රවුන්ඩ් එක කර බෑක්ග්‍රවුන්ඩ් එක කවදාවත් ප්‍රසන්ටේෂන් හදන්න එපා. අනිත් ඒවා ඔක්කොම හොඳයි. බෑක්ග්‍රවුන්ඩ් එක මේ පොඩි මේ ලාපාට ලයික් කර බෑක්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න. අනිත් ඒතුළු තිබ්බේ ඔක්කොම හොඳයි. පිළිවෙලයි ලස්සනයි කිරීමත් හොඳයි. ඔක්කොම හොඳයි. හොඳයි මේ බැක්ග්‍රවුන්ඩ් කලර් එක විතරයි පොඩි අවුලකට තියෙන්නේ. හොඳයි ඔයාගේ ඉදිරිපත් කිරීම. හරි මැඩම්, thank you. හරි හරි, ඊළඟට කවුද ඉදිරිපත් වෙන්නේ? මැඩම් මම කරන්නද? ඔයාගේ අතේ කියන්නකෝ. 20 FNR 21 12 27.
ඔව් මැඩම්. විසි එකයි දොළහයි විසි හත. මැඩම් ලිස්ට එකේ නම්බර් එක තිබුණේ නැහැ. දෙසිය එකොළහයි දෙසිය විසි හත. ඔව් දෙසිය විසි හත. ඔව් මැඩම් දෙසිය එකොළහයි දෙසිය විසි හත. හරි මැඩම්. විනාඩි 10 කරන්න බැ 9 කාල තිබෙනවා. හරි මැඩම්. විනාඩි 10 නේද මැඩම්? විනාඩි 10යි. හරි මැඩම්. හරි. හරි මැඩම් පේනවනේ ස්ලයිඩ් එක. පේනවා. ඉතින් ලස්සනට හරි කරගෙන යන්න. හරි. ආයුබෝවන්. සුබ දවසක් වේවා හැමෝටම. අධ්‍යාපනවේදී උපාධියට අදාළව කෙරෙන කාර්යමූල පරීක්ෂණය. මම ආර්.එම්. මදුෂා දුලානි රත්නායක ගුරුවරියක ලෙස කටයුතු කිරීමේදී මට නිරීක්ෂණය වුණා පහ ශ්‍රේණියේ දරුවන් දෙදෙනෙකුගේ නොසන්සුන්කාරී හැසිරීම. මේ නිසා මම මගේ කාර්යමූල පරීක්ෂණ හැටියට පහ ශ්‍රේණිය සිසුන් දෙදෙනෙකුගේ ගණිත විෂය සංඛ්‍යා අවබෝධය බැරි දියුණු කිරීම සඳහා කෙරෙන කාර්යමූල පරීක්ෂණයේ ලෙසට ගත්ත මගේ ගැටලුව විදිහට මේකෙදි මම මාගේ මාතෘකාව විදිහට ගණන් කරමු ගණන් හදමු කියන විදිහට ලස්සන මාතෘකාවක් දැම්මා. ඊට පස්සේ පර්යේෂණ අරමුණු හා පර්යේෂණ ප්‍රශ්න දෙක පර්යේෂණ අරමුණු විදිහට තිසුන් දෙදෙනෙකුගේ සංඛ්‍යා අවබෝධය පහළ මට්ටමක පැවතීමට බලපාන ඇති සාධක සැලසුම් කිරීම ගණිත විෂය සංඛ්‍යා අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම තිසුන් දෙදෙනා තුළ සංඛ්‍යා අවබෝධය තහවුරු කිරීම මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලට සක්‍රියව දායක කර ගැනීම එහිදී පර්යේෂණ ප්‍රශ්න විදිහට සංඛ්‍යා අවබෝධය පහළ මට්ටමක පැවතීමට බලපාන හේතු මොනවාද සංඛ්‍යා අවබෝධය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ගණිත විෂය සංඛ්‍යා අවබෝධය වැඩි දියුණු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද තිසුන් තුළ සංඛ්‍යා අවබෝධය තහවුරු කිරීම මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සක්‍රියව දායක කරගන්නේ කොහොමද කියලා බැලුවා. එහිදී පර්යේෂණ ගැටලුව හැඳින්වීම සහ තාර්කික ප්‍රත්‍යාවේක්ෂණ සටහන ඇසුරින් මම මෙන්න මේ විදිහට ගත්තා. එහිදී පර්යේෂණ ගැටලුව හැඳින්වුනේ ගණිත විෂය ඉගැන්වීම් කරන අතරතුරේදී පහ ශ්‍රේණියේ දරුවන් දෙදෙනෙකුගේ නොසන්සුන්කාරී හැසිරීම නිසා අනෙක් දරුවන් හට දඩයමන කටයුතු නිසි ලෙස සිදු කිරීමට අපහසු වුණා. එහිදී මේ දරුවන් දෙදෙනා පිළිබඳ විශේෂ නිරීක්ෂණයක් සිදු කරන්න ආරම්භ කරා. ඊට පස්සේ මා හට නිරීක්ෂණය වුණා මෙම දරුවන් දෙදෙනා සංඛ්‍යා පාඩමේ එන ස්ථානීය අගය පිළිබඳ ගැටලුවක් ඇති බව හඳුනාගත්තා. ඊට පස්සේ තවත් තවත් ළඟින් නිරීක්ෂණය කරනකොට මට නිරීක්ෂණය වුණේ මෙම දරුවන් දෙදෙනා අට සංඛ්‍යා අවබෝධය පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා. ඊට පස්සේ මම මගේ ප්‍රත්‍යාවේක්ෂණ ජර්නලය ලිවීම ආරම්භ කළා. ඊට පස්සේ මම ගැටලු ශේෂ්ත්‍ර කීපයක් ගොඩනගා ගත්තා. ඒ මන් මෙන්න මේ විදිහට පහත සඳහන් කරලා තියෙනවා. මෙන්න මේවා තමයි මගේ ගැටලු ශේෂ්ත්‍ර උනේ. පාඩමට අවධානය යොමු නොකිරීම, සිසු ගැටුම්, කියවීමේ හා ලිවීමේ දුෂ්කරතා, කණ්ඩායම් ක්‍රියාකාරකම් වල නොයෙදීම, සිසුන් තුළ පවතින නොසන්සුන්කාරී හැසිරීම, සිසුන් තුළ පවතින සමාජශීලී නොවන ප්‍රතිචාර. එහිදී මෙන්න මේ පාඩමට අවධානය යොමු නොකිරීම කියන කාරණය මට ගොඩාක් විශේෂ අවධානයක් විදිහට යොමු කරන්න සිද්ධ වුණා. එහිදී මේ ශේලු ශේෂ්ත්‍ර ප්‍රත්‍යාවේක්ෂණ සටහන ඇසුරින් මම සොයාගත්තා. මගේ ප්‍රත්‍යාවේක්ෂණ ජර්නලයේ වැඩිම වාර ගණනක් සටහන් වෙලා තිබුණේ මෙන්න මේ පාඩමට අවධානය යොමු නොකිරීම කියන ගැටලුව. මෙම ගැටලුව සුවිශේෂීව ගැටලුව ලෙස තීරණය කිරීමට හේතු වුණා. ප්‍රත්‍යවේක්ෂණ ජර්නල් සටහන ඇසුරින් කරන ලද නිරීක්ෂණයේදී සිසුන් දෙදෙනෙකු සංඛ්‍යා අවබෝධයේ දක්වන දුර්වලතා දැක්වීම ප්‍රමුඛ ගැටලුව වශයෙන් හඳුනාගත්තා. ඊට පස්සේදී මෙන්න මේ ගැටලුව දරුවාගේ ගණිත විෂය සාධනයේදී බාධාවක්ව පැවතුණා.
එහිදී සිසුන් දෙදෙනා මුහුණ දෙන්නා වූ ගැටලුව මෙම ගැටලුව ගුරුවරයාගේ ඉගැන්වීම් කාර්යයටද බාධාවක් ව පවතුණා. එහිදී පන්ති කාමරයේ සිසුන අනෙක් දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සිදු කරන බලපෑම්. මෙහිදී මෙම ගැටලුව පර්යේෂණයට ලක් කරන්න පුළුවන් ගැටලුවක් වශයෙන් මම සොයාගත්තා. එහිදී මම මගේ ගැටලුව වශයෙන් කාර්යමූල පර්යේෂණ මාතෘකාව වශයෙන් මෙන්න මේ ගැටලුව යොදාගත්තා. එහිදී සුවිශේෂීව ගැටලුව සුවිශේෂීව හඳුනාගත්තා. එහිදී මම නිරීක්ෂිත පාඩම් සැලසුම් පාඩම් 20ක් ගත්තා. එහිදී තෝරාගත් ක්ෂේත්‍රය ක්ෂේත්‍රය යටතේ හඳුනා ගන්නා ලද සුවිශේෂී ගැටලු එම ගැටලු සඳහන් වාර ගණන ප්‍රමුඛතා අනුපිළිවෙල විදිහට මෙන්න මේ විදිහට මම සටහන් කරගත්තා. එහිදී මම එම ගැටලු සඳහන් වාර ගණන සඳහා ප්‍රගණන ලකුණු ආශ්‍රයෙන් මගේ මෙන්න මේ කරුණු ටික සඳහන් කරගත්තා. එහිදී සිසුන් 3 දෙනෙකු ස්ථානීය අගය පිළිබඳ අඩු අවබෝධයකින් පසුන. එහිදී සිසුන් 2 දෙනෙකු සංඛ්‍යා අවබෝධයේ දුරතාවයක් පෙන්වුම් කරා. සිසුන් 2 දෙනෙකු පාඩම් පිළිබඳ කිසිදු අදහසකින් තොරව වැඩක නොයෙදෙමින් පසු වුණා. එහිදී සිසුන් 2 දෙනෙකු පාඩමට අවධානය යොමු නොකර වෙනත් වැඩවල නිරත වුණා. සිසුන් 4 දෙනෙකු අන් අයට උපකාර කිරීමට ගිහිල්ලා පාඩම මගහරව ගත්තා. ඊට පස්සේ මගේ පර්යේෂණ තාර්කිකය විදිහට ප්‍රත්‍යවේක්ෂණ ජන සටහන ඇසුරින් කළ ලද නිරීක්ෂණයේදී සිසුන් 2 දෙනෙකු සංඛ්‍යා අවබෝධයේ දුර්වලතා දැක්වීම ප්‍රමුඛ ගැටලුව වශයෙන් හඳුනාගත්තා. එහිදී මේ තත්ත්වය දරුවාගේ ගණිත විෂය සාධනයේදී බාධාවක් ව පැවතුණා. සිසුන් 2 දෙනා මුහුණ දුන්නා වූ ගැටලු ගුරුවරයාගේ ඉගැන්වීම් කාර්යයට ඇති කරන බලපෑම, පන්ති කාමරයේ අනෙක් සිසුන්ගේ ඉගැන්වීම් කාර්යයට බල කරන බලපෑම, මෙම ගැටලුව පර්යේෂණයට ලක් කරන්න පුළුවන් ගැටලුවක් වශයෙන් මම හඳුනාගත්තා. එහෙදි ගැටලුව තෝරගත්තට පස්සේ කරන්න තියෙන මූලිකම තොරතුරු කරන්න තියෙන මූලිකම දේ තොරතුරු සපුරගන්න. ඒ නිසා නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ලේඛන අධ්‍යයන ක්‍රම මගින් මම මගේ පර්යේෂණයට සඳහා අදාළ තොරතුරු රැස් කරගත්තා. ඒ වගේම තමයි විනෝදජනක ක්‍රියාකාරකම් වැඩි වශයෙන් යොදා ගන්නකොට ගණිත විෂයට අදාළ සංකල්ප සිසුන් තුල ඉක්මනින් සාධනය කරන්න පුළුවන් කියලා හැකියාවක් වෙනවා කියලා මට අඳුරගන්න පුළුවන්. එහිදී පර්යේෂණ සාහිත්‍ය විමර්ශන විදිහට ගණිත සංකල්ප සාධනයේදී සිදුවන මනෝමය ක්‍රියාවලිය පහත දක්වන පරිදි හඳුනා ගන්න පුළුවන්. සංජානනය, විශ්ලේෂණය, විද්‍යුත්කරණය, සාමාන්‍යකරණය. ගණිත සංකල්ප ඉගෙනීමේදී ඉන්ද්‍රිය අත්දැකීම් ලබා දීම, සංයුක්ත චින්තන අවධියේදී පසුවන දරුවන්ට ඉතා වැදගත් වෙනවා කියලා ජාතික අධ්‍යාපන ආයතනය 1969 සඳහන් කළා තියෙනවා. ඒ වගේම තමා පූර්ණ සංඛ්‍යාවකින් දක්වන ප්‍රමාණාත්මක යගේ එහි අඩංගු ඒකක සංඛ්‍යාවේ ස්ථානගත වෙනසක් නිසා වෙනස් නොවන බව ඉගෙනීම නියම ඉගෙනුම වේ. පියාජි සඳහන් කළා තියෙනවා පුහුණුව ලැබෙන අවස්ථාව හා අත්දැකීම් ලැබීමේ අවස්ථා බහුල වන විට ළමයා ඉක්මනින් සංකල්ප අවබෝධය ලබා ගන්නවා. බ්‍රයන් සහ ගෝල්මාන් සෑම ජීවියෙකුම සක්‍රිය ලෙස ප්‍රතිචාර දක්වීමේදී අනුවර්තන ක්‍රියාවලිය ක්‍රම දෙකක් යටතේ සිදුවෙනවා. එකම සමග්‍රහණය සහ ප්‍රතියෝජන ක්‍රියාවලින් මෙම ක්‍රියාවලින් දෙක යටතේ ගොඩනගා ගන්නා චර්ය රටා තුළින් බුද්ධි සංවර්ධනය සිදුවන අතර ඒ මගින් සංකල්ප වර්ධනය වී තාර්කික ඥානය මතුවේ. පියාජේ අබේසේකර VPM පර්යේෂණ නිබන්ධන මහාචාර්ය ගානග්ගේ බෞද්ධ බුද්ධි න්‍යාය භාවිත කරමින් ගණිතමය සංකල්ප විසඳීමද සිදු කළ තියෙනවා. මෙහිදී මගේ සංකල්ප සිතේම ගත්තාම ප්‍රත්‍යවේක්ෂණ සටහන් ඇසුරෙන් ගැටලුව සුවිශේෂී හඳුනා ගත්තා. ඊට පස්සේ අරමුණු නිර්මාණය කර ගැනීම, දත්ත රැස් කිරීම, දත්ත විශ්ලේෂණය, මූලික ක්‍රියාකාරකම් සැලැස්ම, 탁සේරුකරණය, දෙවන මැදිහත්වීමේ ක්‍රියාකාරකම, අනාවරණ හා නිගමන මෙන්න මේ විදිහට දත්ත රැස් කරගන්නකොට අපිට ඕන වෙනවා දත් නිරීක්ෂිත දත්ත, සම්මුඛ සාකච්ඡා, ලේඛන අධ්‍යයන දත්ත, එන්නේ වගේ ටිකක් මම එකතු කළා තියෙනවා. එහෙදී මම සුවිශේෂීව මගේ අයපාරක් මගේ ගැටලුව සඳහන් කළා තියෙනවා. පහ ශ්‍රේණිය සිසුන් දෙදෙනෙකුගේ ගණිත විෂය සංඛ්‍යා අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා කෙරෙන කාර්යමූල පර්යේෂණ ලෙසට. ඊළඟ ස්ලයිඩ් එක තමයි මේ ක්‍රියාකාරකම් සැලැස්මක් මම සඳහන් කළා තියෙනවා. මූලික ක්‍රියාකාරකම් සැලැස්ම
එහිදී ක්‍රියාකාරකම් එක ඊළඟට ක්‍රියාකාරකම් එක යටතේ පියවර දෙක, පියවර තුන, පියවර හතර මෙන්න මේ විදිහට මම පියවර වශයෙන් සඳහන් කරලා තිනවා. ඒදී අපි ගත් අපේක්ෂිත ඉලක්ක, යොදාගත් සම්පත්, අපේක්ෂිත චර්යාමය වෙනස්කම්, යෝජිත කාලය මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. එහිදී මම ක්‍රියාකාරකම් පියවරෙන් පියවර කරගෙන යනකොට අපි දරුවන්ට ලබා දෙන ගල්කට පහ. එතකොට ඒ ගල්කට පහ අපි ගල් ගොඩක් විදිහට එකට එකතු කරලා තියෙනකොට අන්න අර දරුවන් දෙදෙනාට මම කියනවා, එතකොට මේකෙදි ඒ අපි එකතු කරපු ගල්කට පහද, එහෙම නැත්නම් පියවරට 1 2 3 4 5 කියලා අපි පෝලිමට අසුරවපු ගල් කැට පහද ප්‍රමාණාත්මක ගුණයෙන් අපි සංඛ්‍යාව මෙන්න මේ විදිහට, මේක සංඛ්‍යාව පහ නම් මේක සංඛ්‍යාව ප්‍රමාණාත්මකව කොහොමද විශාල සංඛ්‍යාව වෙන්නේ කොහොමද කියලා ඔන්න ඔය විදිහට මම යොදා ගන්නකොට දරුවන්ට ඒක අපි දවස් 3 4ක් කරාට පස්සේ තමයි ඒක දරුවෝ තේරුම් ගත්තේ. එතකොට මට ඒකෙන් තව තේරුම් ගියා. එතකොට මෙන්න මෙයාලට මේක දිවිලා තියෙන්නේ සංඛ්‍යා අවබෝධය කියන මේ ගැටලුව තමයි මෙයාලට තිබිලා තියෙන්නේ කියලා. ඒ නිසා මම විවිධ සම්පත් යොදාගත්තා. මෙහිදී සංඛ්‍යාංක ලියපු කාඩ්පත් යොදාගත්තා, ගල් යොදාගත්තා, බිල්ඩින් බ්ලොක්, අයිස්කෝරු, විවිධ රූප, හැඩතල තියෙන රූප යොදාගත්තා. ඒ වගේ ඒවා යොදාගෙන මම මගේ කාර්යමූල පර්යේෂණයට අදාළව ක්‍රියාකාරකම් පියවරෙන් පියවර දරුවන් හා එක්ව එකතු වෙලා සිදු කරගත්තා. එහිදී මගේ කාල රාමුවට අදාළව ක්‍රියාකාරකම් මන් මෙන්න මේ විදිහට ඇසුරු කළ තිනවා. එතකොට මගේ කාල රාමුව මම මාස 6ක් පැණි කාලයක් තුන තමයි මගේ මං මේ මගේ පර්යේෂණය සිදු කරේ. ඊළඟ ස්ලයිඩ් එක මෙහිදී මගේ පර්යේෂණ ආචාර ධර්ම විදිහට රහස්‍ය භාව සුරැකීම, නිසි පරිදි අවසර ලබා ගැනීම, පර්යේෂණ ක්‍රියාවලියේ විනිවිද භාව සුරැකීම, අදාළ ලේඛන මූලාශ්‍ර භාවිතයට අවසර ගැනීම, ඉලක්ක කණ්ඩායමේ ප්‍රතිකර්ම හා වෙනස්කම් වලට කැමැත්ත ලබා ගැනීම කියන කරුණු ටික දාගත්තා. ඊළඟ ස්ලයිඩ් එකේදී ආශ්‍රිත ග්‍රන්ථ මම සඳහන් කරලා තියෙනවා. අධ්‍යාපන මනෝවිද්‍යාව වෙළුම, ව්‍යාපෘති අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය බත්‍රමුල්, අම්බේපාල හෝල්ඩන් 2015 අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම සාර ප්‍රකාශනය, අතුරුගිරිය පාර කොට්ටාව, අබේසේකර VPM 1987, ගණිත සංකල්ප සාධනය කෙරෙහි ව්‍යූහගත අත්දැකීම් වල බලපෑම, පියාජේගේ අධ්‍යයන පරීක්ෂණ නිබන්ධන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ඔන්න ඔය ටික ආශ්‍රිත ග්‍රන්ථ විදිහට මම සඳහන් කළ තියෙනවා, තව ටික සඳහන් කළ තියෙනවා. එහිදී මගේ මම මෙන්න මේ විදිහට තමයි මගේ කාර්යමූල පර්යේෂණ මගේ සඳහන් කරේ. මගේ පර්යේෂණ සඳහා ඇහුම්කන් දෙන සියලු දෙනාටම තුති. හොඳයි, හොඳම හොඳ ප්‍රසන්ටේෂන් එක. අර ආශ්‍රිත ග්‍රන්ථවල මේ අභේ පාලන මේ අභේ පාල ඕලන්න මේ රෝල අන්නේව හදාගන්න ඕන. අනිත් ඒවා හොඳයි, ඔක්කොම හොඳයි. ස්ලයිඩ් එක ලස්සනට හදලා තිනවා, පිළිවෙලයි කලර්ස් පාවිච්චි කරලා තියෙන විදිහ හොඳයි. ඉදිරිපත් කිරීම තොරතුරු ඇතුළත් කරලා තියෙන විදිහ, ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ඔක්කොම හොඳයි. එහෙනම් Thank you. ඔයාට සුබ පතනවා ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා. හොඳ ඉදිරිපත් Thank you, කිරීම. madam. හරි. හා ඊළඟට කවුද? මැඩම් ඊළඟට මං කරන්නද? දෙදාස් දහයයි 14. අංක තුනෙන් තුනද කියන්න? 2010යි 14. ඔයා මුලින් මේ කාටද කිව්වේ නේද? ඔව් මුල්ම එකේ හිටියේ මැඩම්. හරි පටන්. හරි. ඔයා මේ ස්ටොප් කරන්න, ස්ටොප් ෂෙයාර් කරන්න. හරි. මේ ෂෙයාර්
මැඩම් පේනවා නේද මැඩම්? පේනවා. එයා කරගෙන යනවා. විනාඩි 10 ඉවර කරන්න 9:21 31 තිබෙනවා. මැඩම්. හරි ඔව් මැඩම්. පේනවා. I go 9:30 on. ඉවර කරන්න. හරි. I go on. මම චමරි මංගලා පෙරේරා. මගේ ක්‍රියාමූලි පර්යේෂණයේ මාතෘකාව තමයි ඉලක්කම් දෙකෙහි සංඛ්‍යා දෙකක් ගෙන යාම් සහිතව නිවැරදිව එකතු කිරීමේ හැකියාව වර්ධනය කිරීම. එතකොට මගේ පර්යේෂණ ගැටලුව ඉලක්කම් දෙකෙහි සංඛ්‍යා දෙකක් ගෙන යාම් සහිතව නිවැරදිව එකතු කිරීමේ හැකියාව දුර්වල වීම තමයි මගේ පර්යේෂණ ගැටලුව වෙන්නේ. මගේ ඉලක්කම් දෙක සහිතව මූලික හැකියාව වර්ධනය කිරීම සිතුන්ට කිරීමේදී නිවැරදිව ගෙන යාම් සිදු කර අවධානය හා මතකය පුහුණු කිරීම, ද්‍රව්‍ය ඇසුරින් එකතු කිරීම තුළින් ස්ථානීය අගය පිළිබඳ මූලික අවබෝධය ලබා දීම. ප්‍රශ්න ගෙන යාම් සහිතව එකතු කිරීම සිසුන්ට ඇති ප්‍රධාන අභියෝගය කුමක්ද? සිසුන්ට සංකේ එකතු කිරීමේදී නිවැරදිව ගෙන යාම් සිදු කර අවධානය හා මතකය පුහුණු කරන්නේ කෙසේද? සංකීර්ණ අරමුණකින් තොරව සිසුන්ට සංඛ්‍යා සිග්නල් නෑ වගේ යමුනෙත් නෑ නේද? අපේ තව ඉදිරිපත් කරන්න අය ඉන්නවද? මැඩම් තව ඉන්නවද? මැඩම්ට මං එවලා තියෙනවා, ඒක සෑහ කරගන්න ඕනේ. ක්‍රියා කරගන්න ඕනේ. කො අපේ අනෙක් මිස් තාම ආවෙ නෑ නේ මොකද කර කර හිටපෙකද? ඉස්සෙල්ලා ෂෙයා කරපු කෙනාගේ අත්දැකීම්. මැඩම් මාව කට්ටුනා. ඔයාගේ අංක 10 14. 2010 14. ඔයා මොකද කරන්නේ දැන්? ෂෙයා කරන්න පුළුවන්ද? පුළුවන් මැඩම්. හරි කරගෙන යන්න. හරි මැඩම්.
ආට ශයා කරන්න බැරි නම් වෙන කෙනෙක්ව දාන්න අපි. මැඩම් ආ හරි ශයා වෙනවනේ. හරි අර තව බහිනවා සතිය. මැඩම්, සිග්නල් නැත්, එනවා යනවා. ඒක තමයි. හරි කරගන්න. මැඩම් මම ගත්තු දරුවා එයා දැන් උගන්නන වෙලාවේදී දැන් ප්‍රත්‍යාපේක්ෂ ජයනරේ ඇසුරින් එයාට ගෙන බලනකොට තේරෙනවා එකවරම ගෙන යාම් සහිත අඩු කිරීම් අවබෝධය ගන්න අමාරුයි කියලා. ප්‍රතිපෝෂණය දුන්නත් තවත් අඩු කිරීම් ගෙන යන්න අමාරුයි කියලා. ඒගොල්ලන්ට ඒක හරි ගියාට මේ දරුවට හරි ගියේ නැහැ. ඒක නිසා මම හිතුවා මේක මම පරීක්ෂණ මට්ටමින් විසඳන්න ඕන කියලා හිතලා මගේ දරුවව තෝරගත්ත මගේ ක්‍රියාමූල පරීක්ෂණය සිදු කරගන්න. ඊට පස්සේ මම ඒගොල්ලන්ට පෙර පරීක්ෂණයක් දීලා බැලුවා තවත් ඒ වගේ දරුවෝ පන්ති කාමරය තුර ඉන්නවද කියලා බලන්න. ඊට පස්සේ පෙර පරීක්ෂණයෙන් පස්සේ තහවුරු කරගත්තා ඒ දරුවා කවුද කියලා. මේක බැලුවම තේරෙනවා මං කහපාටින් ලකුණු කරලා තියෙන්නේ. මම තෝරාගත් තිබුණේ අනිත් දරුව හැමෝම වගේ ලකුණු 50කට වැඩි ප්‍රමාණයක් ගන්නකොට මේ දරුවා විතරක් එක ගැටලුවක් පමණක් හරි ගිහින් තිබුණා. එතකොට මේ දරුවා ගැන තවදුරටත් මම තොරතුරු හොයන්න තීරණය කරගත්තා. නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා හා ලේඛන විශ්ලේෂණය කියන ක්‍රමවේද අධ්‍යයනය කරමින් නිරීක්ෂණය කියන ක්‍රමවේදය මම යොදාගද්දී එයා පන්ති කාමරය තුළ මම විෂය උගන්වනකොට ඒ වගේම අභ්‍යාස පොත් නිරීක්ෂණයේදී මම මෙන්න මේ තොරතුරු තහවුරු කරගත්තා. ඒ වගේම එයා පන්ති කාමරයේ කණ්ඩායම් ක්‍රියාකාරකම් කරන වෙලාවේදී ගැටළු විසඳීමට එයාව හුණු පුවරුවට ගන්න වෙලාවේදී ගණිතයේ විෂය උගන්වලා අභ්‍යාස පොත් නිරීක්ෂණය කරන වෙලාවේදීත් මම එයාව නිරීක්ෂණය කළා. සම්මුඛ සාකච්ඡාවදී මම නිරීක්ෂණය තුළින් මට තහවුරු කරගන්න බැරි වෙච්ච කරුණු සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නාවලිය ඔස්සේ මම තහවුරු කරගත්තා. ඒ අනුව මම ඒ අදාළ සිසුවගෙන්, එයාගේ මිතුරු මිතුරියන්ගෙන්, දෙමව්පියන්ගෙන්, ඒ වගේම පළමු ප්‍රධාන අවධියේ පන්ති භාර ගුරුතුමියගෙනුත් මම තොරතුරු ලබා ගත්තා. ලේඛන විශ්ලේෂණයේදී මම එයාගේ ප්‍රශ්න පත්‍ර, අභ්‍යාස පොත්, ප්‍රත්‍යාවේක්ෂ ජර්නලය, වැඩපොත්, මාසික පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර, ඒ වගේම තක්සේරු වාර්තා පොත් පරීක්ෂා කරලා මම තොරතුරු හොයා ගත්තා. පස්සේ මම මේකේ මූලික කරුණු විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙනවා. සංකල්ප සිතීමේදී මම ගත්තු ගැටලුව උනේ ඉලක්කම් දෙකෙහි සංඛ්‍යා දෙක ගෙන යාම් සහිතව නිවැරදිව එකතු කිරීමේ හැකියාව දුර්වල වීම. එතකොට ඒක වෙන්න හේතු විදිහට මම දැක්ක යා පාඩමට සක්‍රියව සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කණ්ඩායම් ක්‍රියාකාරකමක් දුන්නම ඒකට දායක වෙන්නත් ලොකු කැමැත්තක් නැහැ. වගේම කියලා දෙන දේ ඉක්මනට අමතක වෙනවා. දරුවගේ අධ්‍යාපන වැඩ කටයුතු වල දෙමාපියන්ට පූර්ණ අවධානයක් දෙන්න නොහැකි වුණා. ඒ වගේම යා ගණිත විෂයට අවම ලකුණු ගන්නවා. යහළුවෙක් නැහැ. පාසල් පැමිණීම දුර්වල මට්ටමක තිබුණා. ඒ වගේම ලබා දෙන පැවරුම් ඉතාම හිමින් තමයි එයා කරන්නේ. ඒ වගේම පසු වැඩ කරන්නේ නැහැ. පරීක්ෂණ සාහිත්‍ය විමර්ශනයට මම යොදාගත් කෘතීන් වෙන්නේ සිද්ධි අධ්‍යාපනය, බුත්පිටිය ජයසේන මහත්තයාගේ, ඒ වගේම අධ්‍යාපන ලිපි ජයසූරි ඉජේ කියන මහත්තයාගේ මම පොත් යොදාගත්ත පරීක්ෂණ සාහිත්‍ය විමර්ශනය කරන්න. ඊළඟට මූලික ක්‍රියාකාරකම් සැලැස්ම විදිහේ පළවෙනි මැදිහත් වීම විදිහට මම හේතුවා ගණිතයේ විෂය සඳහා ප්‍රේරණයක් ඇති කරන්න ඕන කියලා. ඒ සඳහා මම එයාට විෂය නායකත්වයේ ලබා දීම, කණ්ඩායම් ක්‍රියාකාරවලදී නායකත්වයේ ලබා දීම වගේ දේවල් සිදු කළා. ඒ වගේම සංඛ්‍යා හා සංඛ්‍යා එකතු කිරීම පිළිබඳ ගීත ගායනයට හා රංගනයට අවස්ථාව ලබා දුන්නා. ඊළඟට ද්‍රව්‍ය ඇසුරෙන් එකතු කිරීමේ හුරුව ළමා දෙනකොට මම එයාට ටොනික් පියන ආධාරයෙන් සංඛ්‍යා එකතු කිරීම, හැඩතල අලෝමින් සංඛ්‍යා එකතු කිරීම, ඒ වගේම ධාතු කැට උඩ දමා ලැබෙන සංඛ්‍යා ටොනික් පියන් ආධාරයෙන් එකතු කිරීම වගේ ක්‍රියාකාරකම් සිදු කළා. ඊළඟට තුන්වැනි මැදිහත් වීම විදිහට ස්ථානීය අගය පිළිබඳ මූලික වැටහීම ලබා දෙමින් ඉලක්කම් දෙකේ සංඛ්‍යා එකතු කිරීම මේකේ ක්‍රියාකාරකම් විදිහට මම දඬු හා ඩීන්ස් කැට ආධානය ස්ථානීය අගය පිළිබඳ
වැටහිම ලබා දීම, ගණක රාමු ආධාරයෙන් සංඛ්‍ය එකතු කිරීම, සංඛ්‍යාපෙත් අඳිමින් සංඛ්‍ය එකතු කිරීම වගේ ක්‍රියාකාරකම් වල යෙදුණා. ඊළඟට පැවරුම් පත්වල විවිධ අභ්‍යාස කරමින් සංඛ්‍යා ගෙන යාම් සහිතව එකතු කිරීමේ ක්‍රියාකාරකම් ලෙස ගෙන යාම මනෝමයෙන් සිදු කරලා සංඛ්‍යා දෙකත් එකතු කිරීම, ගැලීම් සටහන් මගින් ගෙන යාම් සහිතව සංඛ්‍යා එකතු කිරීම, එකතු කිරීමේ ගැටළු වලට අදාළව පිළිතුරු තෝරා යා කිරීම, ඒ වගේම දැලිස මගින් ගෙන යාම් සහිත සංඛ්‍යා එකතු කිරීමේ ගැටළු විසඳීම ක්‍රියාකාරකම් විදියට යොදාගත්තා. පරේක්ෂණ ආචාර ධර්ම විදියට සිසුවාගේ සත්‍ය නම් හෙළි නොකිරීම, පෞද්ගලික තොරතුරු වල විශ්වාසවත්තාවයේ සුරැකීම, ඡායාරූප ආදී දරුවා කවුරුන්දයි හඳුනාගත නොහැකි ලෙස ඉදිරිපත් කිරීම, දෙමාපියන් ගුරුවරුන් හා විදුහල්පතිගේ අනුමැතිය මත පර්යේෂණය දියත් කිරීම, දරුවා අපහසුතාවයට පත් නොවන ලෙස මැදිහත් වීම ක්‍රියාත්මක කිරීම වගේම වෘත්තීය සංවර්ධනය දක්වා මිස වෙනත් කිසිම අනියම් කටයුත්තකට ළමුන්ගේ තොරතුරු යොදා නොගැනීම. ඊළඟට කාල රාමු, මම මේ ක්‍රියාමූල පර්යේෂණයම මාස 7ක කාලයක් තුළ නිම කරන්න තමයි මගේ අභිලාෂය උනේ. එතකොට මම පළවෙනි ක්‍රියාකාරීත්වයට ගැටලුව හඳුනා ගැනීම සති දෙකක කාලයකුත්, පර්යේෂණයට අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමට මාසයක කාලයකුත්, මැදිහත් වීම සැලසුම් කරන්නත් මාසයක කාලයක්, කාර්යමූල යෝජනාව සැකසීම හා අනුමත කිරීමටත් මාසයක කාලයකුත්, මැදිහත් වීමේ පියවර ක්‍රියාත්මක කිරීම සඳහා මාස දෙකක කාලයකුත්, පර්යේෂණ වාර්තාව සැකසීමටත් මාසයකුත්, කාර්යමූල පර්යේෂණ වාර්තාව ලබා දීම සඳහාත් මාසයක කාලයක් සඳහන් කරලා තියෙනවා. ඊළඟට ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියට සිද්ධි අධ්‍යයනය, පාසල් අධ්‍යාපන කළමනාකරණය, බුත්පිටිය ජයසේන මහතාගේ ප්‍රථම මුද්‍රණය 1995, ඒජේ ප්‍රින්ටර්ස් දෙහිවල, අධ්‍යාපන ලිපි ජයසූරි ඊජේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ඒ වගේම මාර්ගෝපදේශනය හා උපදේශනය ආචාර්ය තිලෝකසුන්දරි, නුවන සඟරාවේ පළවෙනි වෙළුම අධ්‍යාපන අමාත්‍යංශය, ඒ වගේම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කරා ක්‍රියා උපදෙස් ක්‍රමවේදයක් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කියන ආශ්‍රිත ග්‍රන්ථ යොදාගත්තා. Thank you. ඉවරයි මැඩම්. අර ඔයාලගේ මේ ආශ්‍රිත ග්‍රන්ථ දාන එක නම් හැමෝගෙම වැරදි. මම ඒක කියලා දෙන්නම් කියලා කිව්වා. මේ ඒ අරුණාන ඔයාලගේ ප්‍රසන්ටේෂන් එකේ ලකුවක් නෑ. හොඳයි, සිග්නල් ගැටලුත් එක තමයි ප්‍රමාදයක් ඇති වුණේ නේ. තව කරන්න ඇති ඉන්න. හොඳයි, වාගේ ඉදිරිපත් කිරීමත් හොඳයි. බොහොම ස්තුතියි. Thank you, madam. හරි, දැන් කාරණා කරන්න තියෙන්නේ මැඩම්ට ෂෙයා කරලා තියෙනවා, ඒක දාන්න පුළුවන්ද? ඔයාගේ මොකක් කොහොමද තියෙන්නේ? MCG තිලකරත්න. තිලකරත්න. ආ හරි. ෂෙයාර් වුණාද කියලා කියන්න. ෂෙයාර් වෙලා නේද? කොමෙන්ඩර්. කරගෙන යන්න. අයිබෝවන්, මම MCG තිලකරත්න PFNR 210772. මගේ පර්යේෂණ මාතෘකාව පළමු ශ්‍රේණියට මව හෝ පියා සමග පැමිණෙන ළමුන් සහ සීයා හෝ ආච්චි අම්මා සමග පැමිණෙන ළමුන්ගේ සමාජානුයෝජී චර්යා විමර්ශනය කිරීම. පර්යේෂණ ගැටලුව TTU අබේතිස්ස විද්‍යාලයේ පළමු ශ්‍රේණියට පැමිණෙන දරුවන් පැමිණෙන්නේ කා සමගද යන්න සොයා බැලීම. කාලීන අවශ්‍යතාවයකි. වර්තමාන ආර්ථික රටාව සමග දෙමාපියන් කාර්ය බහුල වීමත් සමග පළමු ශ්‍රේණියට පැමිණෙන සිසුන් ආච්චි හෝ සීයා සමග පැමිණේ.
මව සහ පියා සමග පැමිණෙන දරුවන්ට වඩා ඉහත දරුවන්ගේ වෙනස්කම් පවතින. වෙනස්කම් හේතුවෙන් ළමුන්ගේ පෞරුෂත්වයට බලපාන ආකාරය විමසීමක් සිදු කිරීම තමයි මගේ පර්යේෂණ ගැටලුව. පර්යේෂණ අරමුණු විදිහට පළමු ශ්‍රේණියට ළමුන් රැගෙන එන අය කවුරුන්ද යන්න හඳුන්වා දීම, ඒ අතර ආච්චි අම්මා හෝ සීයා සමග පැමිණෙන ළමුන්ගේ හා මව පියා සමග පැමිණෙන ළමුන්ගේ සමාජානුයෝජී චර්ය අධ්‍යයනය කිරීම. මෙම දෙපිරිස සමග පැමිණෙන දරුවන්ගේ ඉගෙනුමෙහි දක්වන වෙනස්කම් සසඳා බැලීම. සියලු පාර්ශවයන් අභිබවා ළමුන්ට දෙමව්පියන් සමග පැමිණ ගත කිරීම. ළමා පෞරුෂත්වය යහපත් ලෙස ගත කළ හැකි බව ප්‍රකාශ කිරීම. පර්යේෂණ ප්‍රශ්න විදිහට පළමු ශ්‍රේණිය දරුවන්ගේ දෙමව්පිය හමු සඳහා මව හෝ පියා සහභාගි වෙනවද? ආච්චි හෝ සීයා සමග සිසුන් පැමිණීමට හේතුව. කථන කුසලතාව සංවර්ධනයට ආච්චි හෝ සීයාගෙන් ලැබෙන්නේ කුමන බලපෑමක්ද යන්න. පළමු ශ්‍රේණිය ගුරුතුමිය විසින් ලබා දෙන්නා වූ පණිවිඩ දරුවා රැගෙන ආච්චි හෝ සීයා විසින් නිවැරදිව සන්නිවේදනය කරයිද යන්න. මම රැකියාවක් නොකරන්නේ නම් ආච්චි හෝ සීයා සමග දරුවා පාසලට එනවට වඩා දෙමව්පියන් සමග පැමිණීම යහපත් බව. පර්යේෂණ ගැටලු හැඳින්වීම. පළමු ශ්‍රේණිය දරුවා ලෙස සැලකෙන්නේ අවුරුදු 5 හෝ 6 වැනි වයසැති දරුවන්ය. ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ පැවති විස්කෘත පවුල ක්‍රමය විවෘත ආර්ථික රටාව සමග බිඳ වැටීම නිසා න්‍යෂ්ටික පවුල බිහිවේ. කෙසේ වෙතත් පවුල්වල දෙමව්පියන්ගේ කාර්යබහුලත්වය නිසා ළමුන් සීයා සහ ආච්චි අම්මා හෝ ගේ රැකවරණය දහවල් කාලය ගත කරනු ලබන වර්තමානයේ දැක්විය හැකි. මේ හේතුවෙන් පාසල තුළ දරුවන් රැගෙන යෑම ආච්චි හෝ සීයා විසින් සිදු කරයි. එම නිසා ඔවුන් විසින් ප්‍රජා සම්බන්ධතා පැවැත්වීම සිදු කරයි. සීයා හෝ ආච්චි සමග පාසල වෙත පැමිණෙන දරුවන් මව්පියන් සමග පැමිණෙන දරුවන්ට වඩා වෙනසක් ඇති බව සමාජ විද්‍යාත්මකව අනාවරණය වෙලා තියෙනවා. තාර්තික පිපෙන්නට වැරදාරණ මාලකයක් පුළුවන් නමාලපටින්ගේ ජීවිත වරක සොරාගෙන වරක තලා පෙලා පීඩා කර තමන් වරක ඔවුන්ගේ ඇටලේ මස් නහර සූරාගෙන ඔවුන් කායික මානසික පීඩාවන්ට පත් වූ පුවත් වර්තමාන සමාජයේ අපමණය. මේ භයංකර පුවත් අද වන විට අපට අසන්නට ලැබි දක්නට සිදුවී ඇත්තේ ඇයි? පවුල් සංස්ථාව තුළින් නික්ම පියනගන දරුවාගේ මුල්ම සමායෝජනය ස්ථානය වනුවේ පළමු වසරයි. මෙහිදී මෙම ස්ථානයට දරුවා පැමිණෙන විට පැමිණෙන්නේ කා සමඟද, පිට යන්නේ කා සමඟද යන්න විමසා බැලීම තුළින් දරුවාගේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීමක් සිදු කෙරේ. පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය. දරුවන් හදා වැඩා ගැනීමේදී දෙමව්පියන්ට මතුවන ගැටලු හා ඉසඳුන් නැමති කෘතියෙහි දයාරෝහ නතුකාර මහතා හා හඳුන් රසාන්දිනි අතුකෝල මහතා අංක පිටු අංක 172 ඉඳන් 176 දක්වා මෙසේ දක්ව ඇත. දරුවන් හදා වඩා ගැනීමේදී ආච්චිලා සීයලාගේ සහාය ලබා ගත හැකිවීම දරුවාටත් දෙමව්පියන්ටත් වාසනාවකි. සමහර විශේෂිත හේතු නිසා මුළුමනින්ම දරුව හදා වඩා ගැනීම හා
රැක බලා ගැන පෝෂණය කිරීම ආච්චි හා සීයාට භාරවන අවස්ථාද ඇත. ආච්චි සීයා ළඟ හැදෙන වැඩෙන දරුවන්ගේ ප්‍රතිශතය ඉතා ඉහළ නගමින් ඇත. දරුවා දීප්තිමත් අනාගතයක් නැමති කෘතියෙහි මැණිකේ සුමනසේකර මහත්මියට අනුව වර්තමාන සමාජ විෂමතා හමුවේ දෙමව්පියන්ගේ භූමිකාව ඉතා වැදගත් වේ. දරුවාට ආදරය කරුණාව ලැබිය යුත්තේ බිළුඳු අවධියේ පමණක් නොව ඔහු යහපත් මිනිසෙකු වීමට දක්ෂයෙක් බුද්ධිමතෙක් වීමට සුදුසු පරිසරයක් තිබීම අත්‍යවශ්‍ය දෙයකි. අන් අයට ආදරය කරන්නට තම දරුවාට නොඅඩුව ආදරය ලැබිය යුතුය. පාසල යහපත් ගුණධර්ම වගා කරන ස්ථානයක් බවට පත් වීම අත්‍යවශ්‍ය වේ. දරුවා තුළ හැකියා මෙන්ම දක්ෂතා නිර්මාණශීලී කුසලතා ගබඩා වී ඇත. එහෙත් ඒවා උලුප්පවා ගන්නට සුදුසු වාතාවරණයක් පාසල තුළ තිබේද යන්න සොයා බැලීම. සංකල්ප සිටියම් පළමු වසරට පැමිණෙන දරුවන් නමුන් මව පියා හා ආච්චි සීයා සමග පැමිණීමේදී සිදුවන සමාජානුයෝජ්‍ය චර්යා විමර්ශනය. ආච්චි සීයා විසින් දරුවන් රැක බලා ගැනීම, දරුවකු හදා වඩා ගැනීමේදී දෙමාපියන් වගකීම් හා යුතුකම්. පළමු වසරේ ගුරුවරයා හා මව, දෙමාපිය භූමිකාව, පවුල සමග සමාජ සම්මිතික සම්බන්ධතා පැවැත්වීම. පළමු වසරේ දරුවන්ගේ අධ්‍යාපනය දෙමාපියන්ගේ කාර්යභාරය. පර්යේෂණ ආචාර ධර්ම විදිහට විදුහල්පතිතුමාගෙන් අවසර ලබා ගනිමින් පර්යේෂණය සිදු කිරීම. පර්යේෂණයට භාජනය කර නියදියට කායික මානසික ආතතියක් නොවන අයුරින් පර්යේෂණ සිදු කිරීම. පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කිරීම. පර්යේෂණයට අදාළ පාර්ශ්වයන් ආරක්ෂා කිරීම. කාල රාම විදියට මං ගත්තේ ළමුන් 10 දෙනෙකු යුත් නියදියක් ලබා ගැනීම, අනාවරණ පර්යේෂණයක් පැවැත්වීම, පර්යේෂණ යෝජනාව සකස් කිරීම, දත්ත රැස් කිරීමට යෝජිත උපකරණ, ප්‍රශ්නාවලි, සම්මුඛ සාකච්ඡා, නිරීක්ෂණ වැනි ඒ වගේ සකස් කිරීම, තොරතුරු රැස් කිරීම, කාර්යමූලික පර්යේෂණ වාර්තා සැකසීම, අවසාන පිටපත් සකස් කිරීම, පර්යේෂණ වාර්තාව බාර දීම. නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාල සීමාවක් තමයි මම මේ සඳහා යොදා ගත්තේ. ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය විදියට ලීලා නන්ද ගමාරච්චි මහතා ඔබේ දරුවාට නවලොවක්. මැණිකේ සුමනසේකර මහත්මිය දරුවාට දීප්තිමත් අනාගතයක්. ධනපාල ගුණසේකර මහතා දරුවන්ගේ ලෝකේ ළමයි උගන්නන්නේ ජීවිතේනි. දයාරෝහ රතුකාර මහතා දරුවන් හදා වඩා ගැනීමේදී දෙමව්පියන්ට මතුවන ගැටලු හා විසඳුම්. දයාරෝහ නතුකෝරල මහතා හා හේමා නිමල් හේල නිමල අතුකෝරල මහත්මිය ළමා මනෝවිද්‍යාව හා ළමා සංවර්ධනය. ස්තුතියි.